න් සරණ ස්වාමීන් වහසේ අසිර කොන්ද ප අද හොට ජොලිය ඉන්න ේට දැන් ක ලයිමට් හරගයා දර්ශ් ගත්ති අඩුයි හංසාා සන්තෝෂෙන් ස ස්වාම වස එම නම් පාලියංකව ෆිස්ස්වාමන් වස ආර්ධන කරමුණ ඔවු ඇනෑ සාදු සාදු සා ගෞරෝණිය ලොකුස්වාමන් වහන්සේගෙන් ස ගෞරෝණය දම්මක සුල් ස්වාමීෙන්න් වහන්සේගේෙන් අවසරයි අපි අද උරුදු පරිදි රැස්වීසිතියන්නේ සතිපතා පැවැත්වෙන යෝගා වචරයන්ගේ කමටහන් ගැටලුවලට අවවාද ලබාගැනීම සහ දර්ම දේශනා වැඩසටහනටයි. මුලින්ම යොදාගන තියෙන්නේ කමටයම් ප්‍රශ්න සාකච්ඡාවයි. අති පූජල් ලබස්වාමීෙන්න් වහන්සේගේ දෙපානමද ම ගෞරවයිෙන් ඉල්ලා සිතින්නේ කමටහන් ගැටලුවලට අවවාද ලබා දෙෙන ලෙසයි.සාා සාධ සාධ. व लि प्र්‍රශ්න लाब ෙනවා තිකට පस सभा इदि ओपन करරන්න පුुलवाන් बाच प्र්‍රශ්නනි राශ්ය विध वि रात्නයට नामस्कार वेවා अवसरයි गौरवनी स्वामीීन වන්සේ प्रකාशा केදිरी පත් කිරීමට අवसර වතාවට දෙදස් විස්සේ ජනවාරි මාසයේ ලොකු ස්වාමීන් වහන්සේගේ දවස් හතක නේවාසික වැඩ සටහනට සහ බාගී වුණක් ජීවිතය හොඳම දවස් හත ඉන් පසු නිවසේදී බොහෝ විට උුදේ පැය සතිමත් ඇවිදීම සහ ඉඳගැනීම කළා සමහර දවස්වල ඉඳගැනීම පැ දෙකක් විතර ගිය ප්‍රථ වතාවට ගේසිකුරාදා කමටහන් වාර්තාවක් ඉදිරිපත් කළා ස්වාමින් වහන්ස ඔබ ස්වාමන් වහස ලබා දුන් ද ජීවිත ඇසු හොම උපදෙශ්ටික කිහිප වතාව රෙකෝඩීන් එක ඇසවා පුදුම සතුරන් හිත තුළ ඇතිබුණා උපදෙස්වලට පසුව උනන්දුවක් සහිතව සක්මන හොඳට කෙරෙනවා පසුගිය දින කිහිපේ දිකටම වාර්තා ඉදිරිපත් කලා ලැබුණු උපදෙස් හිතට දෛරයක් වුණා අදත් උදේ සතිමත් ඇවිදීම සහ ඉඳගැනීම ද මතන සතිම ඇවිදීමම සහිද ගනීම වෙනවන සති ඇවිදීමම් සහිඳද ගැනීම පැ දෙකහ මාරක් කලා ලැබෙන අත්දැකින් මතකයේ නැහැ ඒවා වචන වලට දාන්න තේරෙන්නෙත් නැහැ දරුව හතර දෙනෙක් ඉන්නඋසි අම්මා කෙනෙක් වන මට බවහන්සේ කියා දුන් සති මාත්‍රයේ නිසා ලැබූ ආනිසංස අප්‍රමාණයි දරුවෝ අපේ වෙනස කියනවා සතිමත් වුණොත් පමණයි හද දෙමවපියාව පෙන්න්න පුළුවන් කියලා අත්දකීමෙන්ම කිතන්නවා තෙරුවන් සරණයි බවාසේ දෙමමාපියගනිසි බලාපොත්ව වනෑය දරු හරදන ගැන ඉළලදමරිි කරදී ඉ දෙමපියෝන්ගේ අඩු පාඩුකං දිියුණුකං දරුවන්ට පෙෙනුීමට දෙමාපියන්ට තම දරුවන්ගේ ගුණ ටික පෙල්ලනෑනි ඔ දරුව ටික දෙන්ඩමට ඒලා ඔක්කෝ එකලා ඔගොල්ලට කොරුන හදාගන ඔගොල මැල්ලෑන් අපි . අපි දෙදා ශ්‍ය ඉඳල ආද මේ වෙනකං දෞසකට වැඩමුළලුව ගාන්න අත වැඩමුළු දෙකතුන ගානකරනති කෘෂ්‍යයම ගෙනන වසය හීම සම්බන් වෙන්න්න නොමගැෙනා පිච්චරම දොස්ක කියන්න ඇන්න ම දහසකුොත්තේක්සුමේ කරන්නෙ පයි නමුතු දරුවන්ගේ අයිතියක් නැති බාවිතරම් මතක තියාන්ඩ දරුවන්ට ගැන්න වෙන්නඩ මෙහම වැඩත් තියනයි කියලා සති පාසලත්තිනගෙලෙක් මට බඩා නිරෝෂ්ට බාදෙන්ද වූ බලාගන එති මට කනගාටයි දරුව දවදුරටත් මේ එමපි අරතම තියනෙ ගැන. ඒනට මයි දෙම පිටිෙටි කරරි බවනාගනොයි. එ දරුවන්ට ගුණේ තේරෙයි එැයි දෙමාපයන දරුවන්ගේ ගුණට තේරෙන්න්නටත් ෝන එකක මන්හිතනව හතියතම හොඳ මේක කියර මේ ප්‍රකාශක්නය ඇතර හොඳයි ස්ලැපි තියන ඇැත නට උපපු දේශවාාන ඇත්තමයිට අලුත්තුපති හමදා අපි මික්සෙල් ලාර්කෙන් සහ වෙබ්බි කෙන්දානො. දරුවන්න කියන්න අපේ සති පාස මොබයිල් ලප් එක ඩන් ෝඩ් කරගල එක ස්පකේජකමතියඒතුවට මංවෙනුවට දරුවෙක් උගන්න යම්මට ඒ තරම් ඒ දරුවන් අපේ පණපෝනවා එතන් සම්මටත් පින් දරුවන්ටත් පං නිරෝෂ්ටත් පින් අපයන ගාවිකට න්නස් ගර්තර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි උදේ පන්දර පැයක් පර්යන්කේ භාවනා කරමු. පර්යංකේ මූල කර්මස්ථානය කරගෙන ආශ්වාස ප්‍රශ්වාසය සිත පිහිටුවා ගෙන ඉතා ස්වල්ප වැේලාවකි හුස්ම සිහින් වී යනවා තේරෙනවා. බේදනා හැඟීම් වේදනා ඇගේ හිරි වැටීම් චරීරය චරණ ඉතාස් ඉතා අල්ප වශයෙන් එක භාවනාවාර්යකදී එකක් එකවාරක් පමණ සිදුවෙනවා. සිතවිලි එනවා ඒවා හරහා, සැකය මානය රාග්‍යය ආදී වශයෙන් හඳුනා ගත්විට ඒවා නැතිවී යන්නවා අඳුරන අය සමහර චරිත සිහියටට එනවා ඒය සඥා බව හඳුනාගත් පිට නැතිවී යනවා. සමහර විට නොදැනුවත්තුම සිත පිට යනවා නමුත් වැඩිවෙේලා නොගෝස් සිත පිට යන බව වැටහි ආපසු සිත මූල කර්මස්ථානයටගේවා. වැඩ බහුල දිනයකෙද නම් එදා ඇති වැඩ සටහන් වලින් කොටස් සිතට එන්න බලනවා. උදේ පන්දර භාවනාව හුස්ම දැනීම සම උබ උදේ පන්දර භාවනාවට හස්ම නොදැනී යාම ඉක්මනිම සිදුවෙනවා දවල් කාලයේදී එතරම් ඉක්මින් සිදුවන්නේ නැත එපම නස්ට් ඒව වෙලාට හරින වෙලාව ගැන බල්ල කරගනයන්ඩ අනිත්තුල හරිියන්නෑ කියලා නොකරන් දෙපා අනික් වෙලාවේ හරිියන්ඩගේ දාව සක්හිටන්නකෝ හරිම කර කරන්නට හරය ැතුවලා රරිගේ දාව ම හොය අගත කමින්තම හරිිය. ඒක තමයි අපිට ඇසි ටෙස්ට එකක්වෙන්න ඉන්ඩිකේටරයක්ක් වෙන්නේ හොඳ නැතිදේ දිගට කරන ගතම පේ මහත්මා ගතිය ඒකත් අවස හරම් හරිකෙදවසටරන යෙන මගේ ක්‍රමීතම ඒක හරිියන්න හිතියන්නේ විජයට අපි නිචිපතා භාවනාගරුවොත් පුදුජානාාන්සික වචනය කියනවා විරියවතෝපන කිින්නාමන සි්ජති කියලා වීරවන්තියට කව්දාකොත් විනිධයන බැරියක් නෑ නිසා නොදැනුවත් හරිිය නෑෙර ධැනගත්තික ලොකුමලාබයක් ප්‍රතිඵලයකි නැතිවුණත්කමක්න ඒකරත් ආයෝජනය කරන්න ඒ කළලා හරිනවට හොඳට අනුක්‍රා කරන්නේ එකොට ඔය දෙකේ වෙනසෙන්ෙන් අඩු ේ ඒකතන භාවනා දියුණව කියයන්න්න ස්වාස ලිත ප්‍රශ්නං එච්චර තියෙන්නේ සභාවට ඉදිරිපත් විදිරිපත්ය කරන්න පුළුවන් කාටහරි ප්‍රශ්නයක් තියෙනවනම් අතතන්න පවේෙන්ත මහත්ම අවාට අනවිල් කරන්න පුළුවන් තේරවන් සර්මණ වාමන් වහන්ස අවසරයි ප්‍රශ්නය ස්වාමන් වහන්ස අර කටිුකරු නිසාවාමන් වහන්සගේ මේ මස්කත්ත අරවෙන් ඒ දැන් ඩූඩ යන බල්ලගේ උපපමාවෙන් ගන්න බලන නිසාතිේනවද පේන නිසා බලනවද කියන එක ගැන සමයි මට පොඩ්ඩස් පැහැදිලි කිරීමත් ඉල්ල ගන්න හෙතුෙන ස්වාමන් වහන්ස ලැන් මම සක්මන් කරනකොට මට තේරෙෙන්න්නේ උදේට සක්මන් කරනුකොට මම සසාමාන්ධයෙන් ඉස්සරහතයරකොට නැගෙන හිර පැත්තට යන්න නිකං ඇහැ කොනකින් වගේ පේනවා අයිරපායන් එනවා සිං එතකොට ටිකවෙලාවස්්‍යයනකොට තේරවා දැන් අහස ලස්සනයි බලන්න හි පෙනවා එතොකොට මට තේරෙන්න්නේ අපි අද හැ කොනින් වගේ පේන නිසා බලන්න කියලා එතකොට පවවස්ථා තියනවාගේ බල නිසා කියන එක එතකොට අර දෙපැත්තරම සේන එක එතකට අවස්ථානකුල වෙනස් වෙනවද කියන එක තමයිකද සටකුරදු සමන් වහන්සේ කියන්න බල නිසා පේනවා කියනකන. මට ඒක ගැන පොදී පැදිල කිවීමක් කර කුල්ල මේ බලනෙකව අප පේනවා හක්මක්ගනට දක්මන බලන්න ඒ තරමටම බලන්ධ බොළොන්යි. හක්මන බලන්ඩක තෝට යිටික පෙනේ දැම්මේ පේනක බල බල න්නවා දක්ම දන්නේ. ඒටික පටෝලදන්ට මොන දැකරදේ එඩවෙයි දන්න. මේ තමම් භාවනා කන්නක බලන්නතුේ පේන දෙවල් බලන්නගෑම දක්මනත්නැයි ඒ තරන් සරල භාවේ තියන මේ සතිය පැත්තක තේති කටුකුරු දෙ අල්ලගෙන බල්ලු අල්ලගන ඒ දඩුහදාාවන පාලංහදාන අනේචින්ත. තේරවාද එක වචනයක් තියන බෑ්ඩුව කතාවේ ම තියනට මො වැට දනු තියන කොහද ගො කොයක්ක්නතු මොක දලියන්නේ ඇන්නැනතු මගේ දින්න්න හදන්න කොල අනිත ඇත් තුගන්න ොහලුවට සම් වහන්ස දැන් ඇත්තටම ලොකුවට ඩීටේස් පේනෑ සාස්මනක ඒක මේ ම කියප නිසානකයන් අඩවානම් බලන වම දකුණ මට මේ හැත්තර මෙච්චර පියවර ගාන්නක් ඇන්ඩකොඩුවන් මට ඉස්තර පෙනුනා ඒකට ම කවදත් බනින්න මදේ වම දකුණ මේ කොයි ඉරපා ොබලවා දකුණට තුට අන ාබන්න මේ ආල පහ තින ඔක්කෝ මොලිවෙදාාගර. මතුවට ඒක අලගගේ මුල්ලගේ වියන්ජර අනු වියන්ජර් බණනකයට පිස්සුටබල් මං තන්න ඕකට වෙන්නදි කියර ා දානන්ත සනට බණකිවේ මේ අමදවිනට අමදි කියල දැනන්න විදින බව දනකන්න ඉන්දගන ව කියල දරකණන්ඩ අන්න ඒටිකලපු දශය යෝච්ච ප්‍රශ්යක ඔකටතව චින් තකිලකද. ඒක ස්වාමන් වහන්ස සක්මනයේද බොහෝවිට පතුලට සැරම්සර ඇසිහිය යානවා. ඉවට කැම් ඩීටේස් බැලෙන් නැ හැ උගක්වෙලාට ඉන්න සිතුවිලිවල වරිින්වල යති පතුළ අවධානය යනවා තින්මං ලොක්ුවටමඇර ගොඩක් ඩීටේස් වට යන්න කියන්නෙ ගැන ලොක්කුවටම අල්ලන් හැ වෙන දේට ඉඩැරලා යනවා මේ වරින්වරස දෙ පතුළට සිත යනවා එමට වැඩිපුර ඉන්න සිතුවිලි වල කියලා දන්නවා. ඒල් කෝ දැන් නැගෙන හිර කෝදැ ර පායනෝ දැව කතාවේ කිතිම ඉර පැල්ලක් න බල්ලිකුත් මුකදත් දැන්ති න විදි ඇ හිති විලියනව කියන ගතාව ඒනිසාමන්තාව ප්‍රශ්නය ැවෝ තවත් පැත්තකට අරනිසා කරනවා කර කමටන් සුද්ද කිරිමිද අපි දීලතියනව පොඩිවාර්තා පුංචි සටල සටහන. ඉස්සල්ලාම පඩගන්න මූල කර්මස්ථාන. ඒ විස්සර කරලා භාන කරන්න බැරි බාධ පැමිණන දවල් ීන අන්න්‍ය වගෙන කිය. එම නැත්තන් ූලකර්මත්තතාන්නේ ඉන්න තාදකල් යයි කියන ගැමුරු ධර්මුවට යන. ඔය ගැමරු ධර්මුණනෙන් පටන් ගන්න මලක කරමත්තානයඉට බෑ පුළුවන් ඇත්තු ඇති මදන්නේ මට නම් බෑ ඉංස හැම විලාම සක්මට කියන සක්මන ගැන කතා කරන්න ඒක ඔ ඔක්කොම ප්‍රශනලට උත්තරතිරම් ඔය අල්ලන්ඩ එපා සර්පයගේ බන්ධය. ඔළුවෙන්ම අල්ලන්ඩ ඉනිසා මූලකර්මත්තානය ගැන ම හැබිලා මූල කර්මතන ගොඩා කේෙම කරන්න හදරනේ ඒ චරිතලට අත්‍ය වශ්‍ය වවෙන්නේ ෆස් ටං ෆස්ට මූල කරමතාන කට චින්ටා පැත්තා ඉංගලයන නැත්ත චිින්ත තමයි චිින්තාමේ තමයි භාවනා කරන්න බස් මූල කර්මස්ටානේ මතගන තුර උඩාල්ලියය එතිකොට මමයිතිං මතක් කරල දෙනෝ සර්පයාගේ අල්ලපු අලගත්තුෝ සූත එදකොට කනු අපි අතර මේ දස්සල සාකච්චා කරන්නේ. ර වාහන්සගේ ඒ ෑල්ල ම අලකත්දූ සූතුවය. සයි ම ැවත කියනෙනයි තාම සරලයි අනික්‍ය ආගනන්නයටටත් තමන්ට කොයිවෙලා කෝ මූල කර්මත්තාන්න එන්න පුළ වන්න එක බලන්ඩ අරවට ගයාට මේවක ප්‍රශ්න නොවෙනවාවනම් බලන් මිීතර ප්‍රශ්නය කෙනනගේ කමත කරද. ප්‍රශ්න නොවෙන සරල මූල කත්මත්තාන්ට එන්ඩ කියෙනෙ තමයි කියති. ග්‍යා විජෙසන්දරම හනප දේවවාස . තෙරවන් සන්න ශමීන් වහන්ස පොඩිහර්දකින් දෙකත් කරන්න අහගන්න කියලා හිතුයි සක්මන ආජිනිිකය එක් වශය කරන විදිහටම පටන්නර්ගෙන කෝ මහරිත් සිට දවස් පහක් විතර කරනවා නාඩිහතලිියක් කතුුසාක් පමණ එක නොර්මය අන්තිම දවස්වල මගේ සිත ගොමන්. ඉස්සලාම් පටන් ගත්තේ බමදක්ුණ කියෙලා හිට පස්සේ උසලම ගනි තබම ඊට පස්සේ ස්පර්ශයටය උමුෙනවා මෙහෙම යනකුට මගේ සිත හරියටම ගොඩාක් දුවන්න ගත්ත මෙනදට වැඩිය මම ගොඩාක් උත්සාහතරා නැවත්ත පායට ගන්න මගේ අරහිරි වැටී ගතිවලටම තමා එන්න එන්නා මුන් මම ඊට පස්සේ තීරණ කළ මේ හිතමට මේ මූල කර්මස්නායට ගන්න බැරි නිසා මම ඒ ගැන මේවන් නොවී මුඩු ඇගම ඉදිරිට යනඒක ගැන සතිමත්වෙන්න ගත්තා ඊට පස්සේතකොට මට විතනාර ඒකාරෝ කියන ගතිය මුළු ඇගෙම් සතිමත් වෙනකට මට දැන නැහැ කැනෙක්කුල නිමීය ගැන නිනිමා සතිමත් වෙන්නේ කියලා එහෙමයි අනකොට කරගෙන යන්කුට මට ඇත්තටම ටිගක්ල ඇන්හොු මගේ ඔල්ලුව නැතුව මමත් කඳ විතරක් කියන වගේ ගතියක් දැනන්න ගත්තා ඊට පස්ස හැබැයි මටයිඒ මුළු ඇඟටම ඒගේ දැනන්න බෙල්ලෙන් පහල කොටසට සතුමත් වෙන්න පුළුවන්ගුණා මගේ ඉක් පස්සේලාම්ම එක වැදු නිසා මම නෑවත්ලා පරයක්ට හිට ගත්තා. එක තමා පාලවෙනි එක සුළු තව දෙයක් සුළුද්ද මන්ද සවනාස තේනම් එක බලක් හම බද්ධ කරත්ව සූත්‍රය මදැමන් තුන් සැරක් පවිිතර චන්ත්‍රත්න හාමුදුරන්ගේ අහනවා අහනෝක් මට කිස්්‍රීඩයක් මතක හිටින්නේ ට ඉර ඉඳන්න ැ එකටිනාවගේ ගතියක්මයියන්නේ මේ ගේ තුන්සරයම් මැහොයි දැ මට දැම් මුකුත්ම මතකනයි රොෝදැන් අද අහනු කොට අදත් මංගතනෑක අහන්න මූුණකිරහිෙනට ඉට පාස්ස ඔලුුවෙන් යනවාමිකන් මුහුදුර ඇල්ල ගහනාවගේ එකකින් මාවවධ මත්යෙනවා. ඒටික තමාවන්නේ කකිවේ මොනද කියල මතක් කරගන්න උත්සාකරට කවදක්කත් මට උක්සාකරගන්න මතක් කරගන්න අපහස්ථාව ඇත් තියෙනවා. ඒ සන්න ස්මන් වහස ේ මතක නැත්වීම හොඳ නැත්තන් කියබුදේ මතක්වන එක තියෙනක ඔය දෙකින් කොයියකද හොඳල් නරක්ක කොයකද මනාපමණක්තිනි කල වැටයි නොල් ඔමටඒ ගැන අමතකවීම ගැන මුකත්නෑ නමුත් මට මගේ මානස සහල්ලු ගතියදෑනවාඒ ගැන කිසිම ප්‍රශ්යන්න හැ අද එ මට හිතරයික කතා කෙල්ලා අහන් ඕෝනේ කියලාමකද අද අමුතුමමකත් දෙන්න මුගේ ඔඩුවේගේ සද්දකින් වගේ මුහුදුරැල්ලක් යනවා වගේ වෙලා තම මට ඉන්ගං එලියටආාවේ මම. ම උත්තර නෝනේ තැ තියෙන අතාන නැති කල දෙඩි කියලනේ. නෑ සනස් මහත්දැක්ක් ැටියට කිව් එකත් වන්න විද ප්‍රශ්න දෙකක් බරපතල විදියට ඉදිරිපත් කරන්නේ නිකන් සාමන්‍ය ප්‍රශක්ක ඉදිරිපත් කරන්න මට මේ ප්‍රශන න්ට ඔොත්තර අයිතික් නෑ. ප්‍රශ්න ඉරිත් කලා තියෙන මට සැහැල්ලුව තියෙනවා ඒතියේදි මේ මතක නැවත ලත් කරලා දීම සඳ ල්ලි මක් කරනාව ල්ිමක්ට ේ ගනිසා කනුණා කල මතකතියන්න මගේ හිත කැමති සැහල්ලවටද න අතීත මත ගේේරදි කිය හොල බෑන්නමකෙන් මන පමනාපද කල්ලගන්නකොට තමන්ටම තේි ප්‍රශ්යක් නැතන ප්‍රශ්නයක් හදාගන්ට ක්ස්පර්ට්ල ත්ම ිචි චාව කිය වත්තම තක තිවරු කම කිය ත්ම අවිද්‍යාව කියල ැනවත්තමයි අන්දකාරය කියල කියන්න. ක් ප්‍ර්න දර නිසා කරුණා කරල හොන්දට බලන්න මනපන් අපතක රුචාරචි කන්දය කොහෙද පේටල තේීමම පෙලද ඒදක විතරයි. හ ඉසරගැල්ල චර කියන්න දෙයක් ඇත්තනෑ ඒ හොදරට බලන්න අපටි උත්තරේ ලැබිච්ාම බොරුවට ඒකට විනිශ්ච්‍ය අද්දාාල ඒකට ආරෝඩ අදදාල ප්‍රශ්න කදාගන්න තියන උත්තරේ බාරගණඩහම බාරගන්න. ඉතුර පිරිතිනකට හැඩ ගැහෙනන ඒක ඕන තරන් අපි උපකරම තේර ඇට ැ හැව තේර. ඒෙ විරද චාත ද හඳදෙනක ප්‍රශ්නහි අන්්ඩුයි ආ පරත්තන් ප්‍රතික්‍රියයි තමයි නිංසාායි ප්‍රතික්‍රිය අනෝකර මතක නැතිරන හෝදායි මතක තියරන හොඳයි කියල කරග අන්ඩ බෑය නතකොටය ඉතුරු ලැබිල තින සේරව වාශියට හීරෝමස උදලා පියනඒ දෙනි බාගට යමු කර ප්‍රශ්ච නත පරිපන්න එ රල අද පද නයේදී ප්‍ර්න කිරිපත්කිරීම නැහැවගේ වාමිනාහස එහමනම් අවසරයි බෝවාන්තය වන්දනා කිරීමට අදු සාදු සා ඕෝකාස්ද වන්දාමි බන්තේ ත්ෙ මය කතම්ඥන් සාමිනා අනුමෝදී තබ්බං සා අනුමෝදාමී සාමිනා කතම්පු්ඥං මයියන්දා තබ්බං අනුමෝදී තං සාදු සාදු අනුමෝදාාමී ඕකාස දවාරත්වයන කටන් සබන් අච්න් කමතමේ බන්තයේ කමාම කමිට අබ්බං. ඕකාස කමාමි බන්තේ කමිට අබං ජතියම්පි ඕකාස වන්දාමි බන්තේ පත්වෙත්වා. ්‍රතියම්පි ඕකාස වන්දාමි බන්තේව පත්වවාබි වාදනතිීලි නිච්චංවත්දාපචායිනෝ. සත්තාරෝ දම්මා වඩ්ඩන් තීයායුුවන් නෝසුකං බලන්. ආයුවාාරෝග්‍ය සම්පත්තිී සග්ග සම්පත්ති මේවෙච. අතෝනි බාන සම්පත්ති මිනාතය සමිජ්ජතුූ. සීලවන්තන් ගුණවන්තන් පඥක් කෙතන් ආන්තරම්. දුල්ලබේන මයාලත්දන් පස්සතුන් වන්දිිතුන් වරම්. සාරිපුත්තාතේරාණන්. ආගතන් පටිපාටියයා සද්දා සියලදාවාං බුද්ධ පුතම් දමවා මහාසාපත්වෙත්වා ආශපත්වෙත්වා හොඳයි අපේනම් අපේ කුසල ස්වාමින් ආසට මයික්‍රපෝනය බාරධනවා සිරුදනාටම තෙරුවන් සරණයේ ෙර සරණ ස්වාමස අවසර ස්වාමීන් වන්ස ම මේ අවස්ථේදී ගෞරණය දම්ම කුසල ස්වාමිණ වන්සේගේ දෙපානෙමද ගෞරුුවෙන් ඉලා සිතිනේ අප වෙනුවෙන් අරම දශනාව ඉතිරි කොටස ඉදිරිවත් අප වෙනුවෙන් දේශනා කරන ලෙසපයි. සාදු සාදු සා නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යන්තන් සරනමාගම්ම ඉතෝ අට්ටමි චක්කුම 17ර නබගවා දන්තම් හතවසාසනේ තුwangබුද්ධතුwangstaතුwangමාර Biබුණ තුwang අනුසයේ චෙත්වා තින්නතාරසිමම් පjang උපතිitéේ සමතික්කන්තා ආසවාතේ පදාලිita සිහෝසි අනුපදානෝ පහින භයබේරවෝ. බික්කවෝ තිසතා ඉමේ තිත්තන්ති පංජලීකතා පාදේවීරයේ පසාරේහි නාගාබන්ධන්තු සත්තු නෝතිසාසාසා මෙ අස්ථාවට සම්බන්ධ ලයින පින්නතුනි අපි ධර්ම දේශනාවේ එතුළු කොට සත් එක්ක තමයිය එක තුළ ලයින්නේ එතකොට අපි දැන් සත්තිකී පයක් තිස්සේ. සූත්‍ර දේශනාවගේ ඉදිරිීයට ඉදිරිටාවවා ඉතින් ගොඩක් කෙලාවට අද ඒ සූත්‍ර දේශනාව අවසාන කොටස වෙන්න පුළුවනි. ඉතිං අපි ඒ සූත්‍ර දේශනාවට යොම වෙන්න කලින් මටි හේතුනාා මෙ මේ විදදිහෙ පොඩි කතාවක් මේකට සම්බන්ධ කරගන්න. මොකදද මේ කතාව ඔන්න මනු සේක් කැලේක යම් කිසි ගමනකේ දෙන අපි තුොම් මේ තැනැත්තාන්න වැට පිටා බලබල නන්න ආදුනන කැලේක. න්න ගමනකේදන බනන්තරයක ගමන් කරන. ඉතින් මෙහෙම ගමන් කරන ගොට ටිකත් දුරයානකොට ඉතින් පොඩි කායට වෙහෙසක් පීඩාවක් වගේ දැනිලා මේ තැනැත් මොකදෙරේ වටිට බලන්නොට බොම ලංකාර ගසක් තිබ්බ ඉතින් ඒ ගහයට හොඳ කොට්ටයක් අතුරලාගේ මුරුදු තනකොල වගේකුත් තියනවා ඉතින් මේ තැනත්තමකද කරේ අන්නේ ගහයායට පොඩි නින්දකට යොමුණ ොඩ්ක් නිදා ගත්තා තමන්ගේ වෙහෙස නිවෙන්න කියලා තින්හෙම නිදියගත්තාම ඔන්න ගටික වෙලාවක් නිදියගන ඇහැරු අට පස්සේ අර ගහයට ඉඳගනම කල්පනා කරනවා මොකදද මට මොනහාරි ආහාරයට දෙයක් තිවනන්නන් හොඳයි. මම විදිට බඩග පීඩාවට පත්වෙලා ඉන්න කියලා. ඔන්න ඉති ආහාරගැ හිතමින් කල්පන කරම ඉන්දිය ති බඩගින් වෙලාවට ති මතක්කනවාන කාකපු රාසරසකෑම. ඉතින් ඒගේ දෙත් තමයි කරන්නමේ අන්න කාපුර අසරස කෑම ගැන මතක්කර කර කල්ගෙවන. ඇති ඔහම කල්ෙවන මකදුණේ අන්න පට හි හින්ද ඉ දෙපු කෑම ජති ඔක්කෝම ේත නැත්ත දිරේ පහල වන. ඉතිං මොකද කර අන්නේ නං අහිතපුේ ඔක්කොම් පාලුනා කියලා ඔන්න ඉතින් බඩපුරෝගත්තා කෑමති කෑමති විදිහයට අර ආහාර ටික අරගත්තා. අරගනීට පස්සේ දැන් කාලයිවරයි දනතාමත් තිබහයි ඉතින්ං පොඩ්ඩක් කල්පනා කරනෑවතත් මට මේ රසවත් බීම ජාති තියවුණ නං කියන්න බීම ජාතිකන ඉතිං කල්පනා කර කරඉන්නවා. ඉතින් එහෙම කල්පනා කරන කරන්මක දන්නේේ අන්න දැන් එහෙනම් මෙන්න හිතපු හිතපු ජාති ඔක්කෝම පහල වෙලා තියෙන තමන් හිත්තුව බීම ජාති ඔක්කෝම තමන් ඉදිරි පහලවෙලා තියනවා ඉතිං දැන් ඔන්න තිබහත් නිවාගත්තා දැංට පසේවන දැන් බඩත් පිරුණනාා පිපාසෙත් සංසිඳදුනා ඊට පස්සේ මේ තැනැත්තා කල්පනා කරනවා දැන් ම මේ ගහයාට මේ විදිහත වාඩි වෙලා මෙහෙම ආහාර ගැන හිතනකොට මං හිතූ හිතුව ආහාරජාති මෙතන පහළ වුණා. ඉලට මම මේ විදියට බීපු පාන ගැන හිතනකොට අන්න මම හිතූ හිතුූ පානජාතිත් මෛද්‍රිය පහළ වුණම්. මේක මහාරිම අත්්භූත ස්ථානයක්නේ මෙතන මේ හොල්මංගැරසන ස්ථානඇත දන්නෙත් නෑ මේ විදදියක් සිද් වෙන්නේ කිලොන්න හිතරන දැ කාලා බීල පි පාස නිවුණනට පස පසටික විසදුනාට පසේ ඔන්න ඉතින් පංචයක් කාවර විදිේ. කල් නුත්පාච තමයි පොහොමරරි මෙන්න මේ විදදියේ අදහසක්කාවා එතකට දැම්මේ අදහසාවිතර මෙත නැතරවට පිටාාව පේෙනවා මනවාද හන්න මේ හොල්මං කරන සුරූපයක්තිය නොදැ. අට පිටාව ම තුමුතු සැද න ඔන්න එක විදදිහේ නිකං චායාාවවල් මත්තුවේනො. අර හොල්මං තියෙන ස්ථානයක් පාටයි. හිටස කල්පනා කරා මකක්ද අයයෝ මේ මේ හොල්මං ඇවිල්ල මට කර්දර කරයිද දන්න කියලා. ඊලනකො දුනි ආරකිව විදිහටමන්න හොල්මං ඇවිල්ලා දැම්ම තනැතට රදර කරන්න පටන් ගත්ත. හිට වස හිතන කල්පනා කරන්න අයෝ මේ ගුළු කරදර කරනවා මව මරලා දයිද දන්නෙත් නෑ. අන්න හිතුවා හරි ඔන්න තවටික වෙලාවක් කියයනකොට අනර විදියට මරණයට. මෙන්න මේ හෝල්මං ඇවිල්ලා. ඉතිඔයි කතාව බොඩ්ඩක් හිටේ තියාගන අපි තවටිකක් ඉදිරියට ඉදිරටයා ඉති දැෑන් මතකඇති අර සේ බ්‍රාක්මණය සමග තුන්සයක් පිරිස අර විදිර පැවිද්දක් කරගන නික්මිලා යන. අපි ගවධානයට යන් නැතුව පෞව යාලු අගේධානයක් තියෙනවා ඒ දානට යන දහසක් වෙනුවට ඒ විදිියය ගීල්ලා මත් ඇවිදිලලා මත් මේ බදුරජණන් වහන්සේ ගෝලෙක් කියලා පෙන්න නො වෙනුවට පිරිස නික්මිලා ගිහිල්ල යම්කි සිද්ධියක ප්‍රතිපදාවකට යමුුණ කියලා තමයි අපිට පෙනඉනතිෙන් ඉති අතර දාානිකටයුතු සිද්ධ වෙලා කෝොන්කෝමරි දවස් කිහිපයක් ගෙවී ගෙන යනකොට මේ තුන්සයක් පිරිස නැවතත් ගුදුන් සමයිහි පට පැමිණෙනෝ. පැමිණිලා මෙන්න මේ විදදිහහි ප්‍රකාශයක් මෙන්න මේ විද්ජි තමම් පිළිබන්ධ අදහසක් තමන් ගිහිතේ තියෙන අදහසක් ඉදිරිපත් කරන එන්නන්නේ ඉදිරිපත් කරපු අදහස ප්‍රකාශය තමයි අද අපි ද්‍රීතතියා ගත්ත ගාතක්හිපේ. එතුොට එතන මේ සේල බ්‍රාක්්ණය පිරිස සම ගැවිල්ලා මෙන්න මේ විදිහෙ කියනවා. යන්තන් සරණමාගම්ම ඉතෝ අට්ටමි චක්කුම සත්ත රත්තේ නභගවා දන්තම්පි තවසාාසනම් ඇස් අති භාග්‍යතුන් වහන්ස මින් අටවැනි දිනෙහි මීට දිනාටකට කලින් ඔබහන්සේගේ පිහිට ලබාගන ඔබගේ මේ ශාසනයහි සත්රයක් රෑවල් හතක් හික්මුණ පිරිසක් තමයි අපි. රෑවල් හතකින් මේ ශාසනයේ කියන ධර්මය ශක්ෂත් කරගත්ත පිරිසක් තමයි අපි ඒ විදිහට දැමුණු පිරිසක් තමයි අපි කෙල සඳහන් කනො. තුවන් බුද්ධෝ තුවන් සත්තා තුවන් මාරබී තුමුණි තුවන් අනුසයේ චෙත්වා තින්නෝ තාරේසිමම් පජ. ඔබ වහන්සේ බුද්ධ ඔබහන්සේ තමයි ාස්රෘන් වහන්සේ ඔබහන්සේ තමයි මාර්රයන් මැඩ පැවැත්තු මුනිතුමා ඔබහන්සේ මේ අනුෂ්‍ය කලෙස් නසා එතර වූයේ පිරිසද එතර කළේවේ කියලා අන්න බුදුරජාණන් වහන්සේගේ අම්කිසි ගුණවරණාවක් වගේ සිද්ධ කරන. ඉලඩි කියයන උපදීතයේ සමතිකන්තා ආස්වාතයේ පදාලිතා සීහෝසිිප අනුපාදානෝ පහිීන බයබේරෝ ඔබහන්සේ මේ උපදීන් ඉක්ම වනලදී. ආශ්‍රවයන් පලන ලදී. අත්හල බිය ඇත්තේ අත්හල්ල භයානකරමුණු ඇත්තේ තෘෂ්ණාව ඉතුරු නොකටම ප්‍රහීන කල්ලා තියනම්. අරවිදියට බිය බයානකරමුණු හරියට සිංහෙක් වගේ ප්‍රහාානය කල තියනොම්. භික්කව ඕතිසතායි මේ තිත්්තන්ති පංජලීකතා. දවිරයේ පසාරයෙහි නාග වන්දන්තු සත්තුනො තුන්සියක් භික්‍ෂූන් මේ විදිට ඇගිලි බැඳ සිිනවා වීරයන් වොහන්ස සිරරි පාදික්කළම ඇනව නාගයෝ බුදුන් වදිත්වා කියලා ඔන්න විදියේ ගාතා කහි පෙකින් තමයි මේ සූත්‍රදේශනාව අවසන් වද. එතොට මේ සේල බ්‍රාක්්මණය තමුන්ගේ පිරිස සම ැල්ල කියනවා ඉට දි නාටකට කලින් අපි ඔබහන්සක ශාසනයේ විදි පැවිද්දක් ලබාගත්ත. පැවිද්දක් ලබාගන ඒ ශාසනයේ රෑ හතක්. සත්‍රයක් හික්මුණු පිරිසක් තමයි අපි ලඩ කියෙනවා වෙන මේ හික්මීම තුළින් අපි මේ බුදුරජාණන් වහන්සේ කියන ධර්මය අපි ශක්ෂත් කර ගත්තා මේ විදිහට අපේ හිත තුළතිවුණු ගැටලුව ප්‍රශ්නය වෙහෙස අපි නිවා ගත්තා. අන්න නිවීම තුළින් ඒ ධර්මය අත්දැකීම තුළින් කියන කතාව තමයි ඊළඟට සඳහන් වෙන්නේ දැන්න්න බුදුන් දැකලතියනෙ තමන්ගේ හිත තුළිින් ඔන්න කියනවා ඔබ හන්සේ තමයි බුද්ධ ොහන්ස තමයි ශස්ෘන් වහන්සේ. ඔබහන්සේ තමයි මේ මාර්රයන් මැඩපැත්තු මුනිතුමා. ඔබහන්සේ ම අනුසය නසා එතර වූයේ වෙයි ඒවාගේම පිරිසද එතර කළේ වෙයි ධර්මය සාක්ෂත් කල්ල ඉවර වෙලා කියනවා. අ ඔබහන්සේ තමයි නියමම බුදුරජාණන් වහන්සේ. ඔබහන්ස තමයි නියම සාාස්ෘන් වහන්සේ. ඔබහන්සේ විදිහයට මාරයන් මැඩපැවැත්තුවා මේ විදිහයට මේ එකලෙස්වලින් එතර වනා ඒවාගේම පිරිසද එතර කර. ඉලාල කියනවා ඔබ උපදීතේ සමතික්කන්තා මේ විදියට උපදී පිළිබන්ධ සඳහන් කරනවා මේ විදියට උපදී නික්මවා ගිය ඒ න අපි උපාධාන කියන කොටට අල්ලගැනීමක් එලිලන් දීමක් වගේ අදහසක් නැතියන්නේ තරමේ උපදීම් කියැනෙ නිකර තැන්ප පත්තවෙල ඒ මත තැන්පත්වෙලා ඒක මත හිටගන ඒක ම පදනම් ල ඉන්නස්වරූපයක් ගෙන මයි කියෑන්. එතවටන් ඒවා ඉක්මල තියෙනවා. ඊට පස්ස ආශ්‍රවයන් මේ විදියට ඉදිරිියටත් පැවැත්මක් පිළිබන්ධ අ මුහන් වගේ ස්වභාවයක් තිවුණනම් ඒවා පලල හැරලා තියනවා. අපි හලය නොදැන්වේ මොකක් කාහරි මද්‍රවගේ හදදපු භාජනයක. ඒ මෙිහින් මුහුන් සවරූපයේ භාජනයට ඇතුළත් වෙෙලා තියෙනවා. ො භානයම තියෙනවාඒ විදිහට තාවඒකට වැටෙන දෙයක් මද්‍රවය කරන ආකාරයක් එතුොට කියනවා එන්න මේ උපදීන් සමා එන විදිට ආශ්‍රව පලලා හැරලා තිය නොවිනාශ කළ දාලත් තියෙනවා ඒවගේම බය කියන එකක් මේ හිතර නැගෙනව නම් භයානකාරමුණු කියල දෙයක් මේ හිතර නැගෙනවා නම් අන්න එක සිංහෙක් වගේ නොබියව ප්‍රහාණය කල තියනො අරමුණු අරමුණු නොගන්න තත්තකත අපේ හිත පත්තලා තියනවා. එති මෙහෙම ධර්මය යක්ක්ෂක්ෂාත් කරගන මෙහෙම ලංඟාකිරීම මක්කරගන අන්න කියනවා මෙන්තුන්සීයක් භික්‍ෂූන් මේ විදි ඔබහන් ඉදිරිියයේ ඇගිලිබැඳ ඉන්නවා වාග්‍යතුන් වහන්ස වීරයන් ොහන්ස සිරිපාදික් කල මැනව. මේ නාගයෝ මෙන මේ විදිහයට ඉක්මුණු මේ පිරිස මෙන මේ විදිියරුතුම් පුරෂයෝ ඔබහන්සේගේ සිරිපා වදිිනෝ දෙපා වදිනෝ කියල තමයි ඔයි කටාව සන්න එතන මෙතරපේ නවා දවස් හතක් ඇතුළත් මේ බණය අහගන ගිහිල්ලා අන්න හික්මිලා තමුන් මේ ධර්මය ශක්ෂාත් කරගන කරන ප්‍රකාශ තමයි මෙතරති දොටර විදිිය තුන් සියක පිරිසක් අර විදිට අපි කතාගරා මේ පිරිසගේ ස්වභාවය පිළිබඳ කලින් කලින්. ඒවාස බුදුරජාණන් වහන්සේ පිරිසව කොහොමද ඉක්වන්නේ පිරිසට කයි විදිරද අවාද දෙන්නේ තමුන් කෙරෙහි සද්ධාවක් ස්ථීර විශ්වාසයක් පිහිටෝගන්න කියලා අවවාද කල්ලා අන එතනින් පස්ස තමයි යම් කි සිදියක පැවිද්දක් ලබාද ඒද විශ්වාසය පීට ගත්තර පස්සේ අන්නර පැවිද්දක් ලබාදීලා යම් කිසි මාර්ගය අපෙන නො ඒ මාර්ගෙ තුළින්න්න දවස් හතයි රෑවල් හතයි අටවිනි දවස ඇවිල්ලකිෙනවා අන්න දවස් හතෙන් අපි වැඩේ ඉවර කරලා එදොට මේ කහනකොට සමහරයටම මේ පින්නන තුන්ට මතක් න ඇද බදුරජාණන් වහන්සේ අවරදු හතක් කියලාපටන් අරගෙන අන්න ටික ටික ිකට අඩු කරගනය නො න ධර්මය මේ විදියේ අපි තුළ වෙනසක් මේ විදිර කරගන්න පුළුවන් කියන කාලේ ටිකෙන් ටික අඩු කරගෙන නෝ අඩු කරගන ඇවිල්ල ඇවිල් ඇවිල්ල ඇවිල්ලා අන්තිමකටී නො දවස් හත. දවස් වෙන සූත්‍ර දේනාවගේ නො උදේකිව්ෝ තවස්සනකටත් පුලුවන් කියල්. දනො නො විදිහේ දවස් සතකින් මේ පිරිස හික් වෙනෝ මේ විදිහයට ධර්මය තමුන් තුළ ශක්ෂාත් කරගන්න තිය අපි ෙක්ටර අවිදිහක අද කාල හැටියට ප්‍රශ්නයක් මතුවෙන්නත් පුළුවන් කොහෝමද මේ විදිහට දවස් සතකින් මේ වගේ ධර්මයක් ශක්ෂාත් කරන්නේ. මේ පිරිස මේ වගේ ශක්තියක් කොහොමද තමුන්තුළ ගොඩනගා ගන්න මෙච්චර කෙටිකාලෙකින් කොහෝමද මේ අරහත්වය දක්වා ගමන් කළයේ කියලා. ඇටලුවක් සාධාරණ දියට මතුවෙන්නත් පුළුවනි. ඉතින් ඒ ගැටලුවටත් උත්තරයක්කයාගන අපි ටිකක් ටිකක් තව තව ඉදිරියට යමු. ඇතින් දැන් අපි ඉදැංගොය වට පිටව දිහා බැලුවවා හම මේ අදකාලේ ලෝක දිහා බැලූ හාම එක්තර අවිදික අපිට අමුතුව ඉතිහේ වචන කීපයක් හන ලැබෙනවා. ඉතිය වචන කීපිය නොයකුත් පිරිස් නොයකුත් ආකාරෙන් අර්ථ දක්වන්න උත්සාහවත් වෙනවා. ගොල්ලො විධර්ථ දැක්කීම් කරනවා නමු දැතර මේ වචන කීපය තුළ තියෙනවා අර සීල සමාධී ප්‍රඥා කියන එක අපිට මේ ප්‍රතිපදාව තුළ පෙන්නල දැන් උත්සාහ කරන එක. හිට පස්ස මේ විදිහයට කර්මයක් කරොත් ඒ කර්මය ප්‍රතිවිපාක වැරදි දෙක රොත් ඒ ප්‍රතිවිපාක විඳන්නෙනවා කියන යම්කි සිවිදධියක අදහසක් තුළ තියනවා. එම නැත්ත අපිහල තියෙනවාවර කම්මස්සටසා සම්මාධික් කියය කියලා. බදුරෙක් හල නොවන අ්‍යයම්කිසිදධියක මේ ලෝකෙ තියන අදහස පිළිබඳ තමයි බුදුරජාණන් වහසේ ස්තීර කරන්නේ. එතඩා මුහලික පදනම විදිහයට තමයි මේක් පෙන්න්න. ොට මාාවෙක් ඇතපිය එක් ඇතම මේ විදිට ධන පති පලඇත් පරලොවක් පිළිබඳ දහසක් ඇතවගේ කියන දෙගුත් අහලාතේරෝ. ඉටවාසේ දානසී ලබාවනා කියලා අපිට යම්කිසි විදික කෙනෙක්ට මාර්ගයගුත් පෙන්නලා දෙනවා. මේ කර්මය කියලා දහසක් තියනවා. දස දම්ම සූත්‍ර තියෙනවා ම මේ කර්මයම මගේ කරගෙන නොකම් මස්සකෝමීකම්ම දායාදෝකම්ම යෝනිිකම්ම බන්ඳු. කම්ම පඩිසරනෝ යන්කම්මන් කරිස්සාමිල්ලය නංවා පාපකංවා තස්ස දායාදෝ බවිස්සාමීට මේ අමකිසි කර්මයක් කරනවාද ඒ කර්මය පිළිබඳමන්දායාද කාරෙක් ඒක තමයි මගේ යෝනිය උපතවෙලා තියෙනය හොමොහොම කියලා මේ කර්මය පිළිබඳ දොකු විස්තරයක් ක අදහසක් ඉදිරිපත් කරනු එතුනු මෙන්න මේ අලුත් ලෝක නැගිලා තියෙන අපිගේම්කො නවෙේජ් වචනවල තියනවා මෙන්න මේ කියන අදහස මොකක්ද මේ වචනටක ගත්තොත් අපි අහලා තියනවා ලෝ ඇරක්ෂන් කියලා කියනු එ න ම ෆස්ටින් කියලා කියන එම ඇැම් ික්කමින් කියලා කියනවා එමන තන්ද සක් කියලා කියනවා ඔන්නන්ේ වචන තුළ අමුතු ඉදිහක මෙන්න මේ ධර්මය කියන කතාවහුත් එක්තර අවමනකට සැඟවිලා අ තියනවා. එතවට දෙවියන් වහන්සේ මැව්වා අපිට තීරණයක් පාලනයක් නෑ කියන පිරිසුත් දැ මේක බාරග දෙවොන්ට කොහොමමක ගලපල කියන්නේ කියන විදිහ අදහසක් උත්සාහයක් දරනෝ. එතකට මේ අදකාලේ ප්‍රසිද්ධ වෙච්ච අදහසක් පිළිබඳ තමයි මේ කියල. තගේ යථාර්ථය තමන්ගේ මේ ජීවිතේ තමුන්ග මේ වටපිටාව තමුන් විසින්ම හදාගන්නවා කියන අදහසක් තමයිති තමන්ගේ ක්‍රියා වචන සිතේ සිතුවිලි වලින්ම මේවැටපිටාව හැදෙනවා කියන අදහසක් තමයිති එතුොට බායිර පරිසයටට යම් කිසි සිතුවිල්ලක් වචනය ක්‍රියාවක් මුදාහරෙනවද ඒකම ගැලපිලා ඇවිල්ල ඒකම අපි අපේ අතාාර්ථය බවට පත් කරගන්නවා කියන අදහසක් මෙන මේ කියන වචන පිටි පස්සෙ යනවා ඉතිං ඒ යථාර්ථය අපි තුළින්ම මතුවෙලා යන දෙයක් නම් එතක ොඩාන්න දේව නිර්මාණවාදයත් කල්පනාකන කොහොම දෙතකොට මේ එකක දෙයන්න අන්සට කලපල කියන්න දෙවන්න මැහ ඇක වනන් අපි තීරණ බලයක් නැති වෙන්න පැ නමුත් න්න කොහොම කෝහමරි දැංඟතින් මේ වචනටික එකක් විද්‍යයට එකක් එෙන අර්ථ දැක්කීම් සහිතව පාවිච්ි කරන ඉති අපිත් බලමු අපිට හොඳ අරියණ එකක් අපිටත් ගීල්ලැකව ඇගෙන ඕකත් අපිට තියෙනවා කියන ඉදදහස ඕ ක අපි කියලා තියනවා කියන අදහස තේවිදි උත්සාහයක් දරම ති ඒකට තමයි අර ගහ ගැන කිව්වේ මොකදේ ගහ අන්න කපරුකක්කට තමයි ඉදලති ඉතර කප්රුක අදහසමොක්ද තම හිතු පැතුු සම්පත්ය ල්ල පහල කළ දෙනවා ඇති අර තැනත ආහාර ගැන හිතනකොට අන්න ආහාර පහල වනා පාන ජති ගැ හිතනකොට පාන ජාති. ඊට පසේ බොඩ්ඩක් කල්පනා කරා මමුකක්ද මේ මොකක්ද්ද මේ ස්ථාන මේකම භානක ස්ථානයක්ද දන්න කෙල් හිතුවා අන්න භයානක ස්ථානයක් බව ටික ටික පෙනෙන්න ගත්තා. ඊළඟට අන්න හොල්මං ඒද දන්න මට කරදර කරයිද දන්න අන්න ඒක අතිං ඒ ආකාරයම සිද්ධ වුුණා අන්තිමට කිතුවා මව මරල්ලත් දායිත් දන්නේ විචරදර කරන කියලා. දේමිත්තුවාම හරිඒකත්්‍යතාර්ථයක් බවට පත්ව වනා ඒට අපි මේ යම්කිසි හිටත තුලින් අපිට අදහස් නැගල නවන සිතුවිල් නැගලයි නොන. ඒතුලින් අපි නැවත නැවත හිත තුළ ප්‍රපංශ කරනවාන. ඊළඟට ඒවා වචනයට ක්‍රියාවට නගනවන හිතාගන්න අන්න කප්පුු කක්්‍යයට ඉන්නවා කියෙල් හිතාගත්තන හරි. කපරු රක්පයායට ඉන්නකොට අන්න තමන්ගේ හිතුවිලියම් කිසිද දෙයක්ත්තියෙනවාවද. තමන්ට බිය දැනෝනයම් කිසිදයක්ත්තියෙනවාද. නවතනවත හිතනවාද ඒ ඔසේ වචන ක්‍රියාවත් කරනවාද අන්න එතකොට දවසක සත්‍යයක් බවට පත්වන්න හොඳ වටපිටාවක් අපි ගොඩ නගනවා. යම් කිසි බියක්තියනවානං දවසක ඒක ගොඩක් දුරට රියලයිස්සන්න පුුවන් ඒබිය සත්‍යයක් බවට පත්තෙන්න්න පුළුවන්. දැමයි කෝවිත්්‍යයන ලක ෝක හොදට පේනවානි මේ මට කෝවිට් හැටේද දන්න. අයෝ මගේ වටපිටායින්න කට්ටි මැරෙහිද දන්න. ඒ කිය උදේ ඉන්දල හවස්සනකන් හිත හිත කල්පනා කරගර ඉන්නවා. දේහෙ මෙහෙමඉන්න කොට්ට සමහරපිට කියනවත් අ එන අනේ මටනං හැදනත් කමන්න මගේ මට පිට න්න ට හැදරුවොත් තමයි මට තියෙනව වද දිරාගන්න බැදදුක්. හිලොෝම වචනත් ප්‍රකාශ කරනවා. ඊට පස්සේ ඒ විලිබන්ධ ආරක්ෂක් කටිය තුත් කන්න. තින් කරන්න 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 මොකද වෙන්නේ. මේඒගේ යතාාර්ථයක් අපි ටිකටික දියුණ කරගන්න සමහරිට කෝ දැද ලන නිකම් හෙස හුණ හම්බිරිස්සාවාක් තිික් හිත හිත කල්පනා කරනකොට ඇත්තරම හුස්පගන්න මාරු තත්තෙකුත්ේ නො. මේ ලංස් පැත්තෙෙන් නිකම් පොඩි රිදීමකුත්ාවගේ නවා. ඉති ඕෝග තමයි අතාාර්තේ ටික ටික හදාගන්න විදදිහ. ඒතින් කෝ විත්්කාලෙ ගෙවල් ඇතුළට වෙලා ඕම කල්පනා කර කරන්නකොට. ඉතිං අපාඒ යන්න දෙයක් නෑන අපපා මැරි ලපායි යන තියන එක කලින්ම නිකං. හදාගනිීවර අපපායක් වටපිටාවේ. ති අපේ අර ශක්ති ඔක්කෝම අපි අරාර කනගාඩුවීම සඳහා වැෑය කරනු. වෙෙහෙසක් හදාගැනීම සඳහා වැය කරනෝ. අර විදිර නෙගටව් ඩිරක්ෂ එකකට වැෑ කරනු. ති වැය කරන්න 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 මොකද වෙන්නේ ටිකටික්ක ඒක. ය තාාර්ථයක් බවඩ පත් වනවා සාමානයට රැකි රක්ෂාතිවිලා දේ දරුවවාන්ගේ කටයුත්තු ඒ අස්සෙ කරගන්න තිවවිලා මුදල් හම්බ කරන ප්‍රශසතිවිලා යානවානවල ප්‍රශසතිවිලා තිවුණන අනං ඔච්චරව බාධාවේ න නමු තනිෙක් පැත්තෙන්ගේ ක්කෝම ඇති වෙල්ලා ෙදරන කොටුුණ හම මොකද වෙන්නේ අන්න ඉතිං රිලාපතිීතිය හිතෙන් වෙහෙසක් හදාගෙන දවස පුරාවෝගගෙන කල්පනා කරකර ඉතිං කල්ගෙ වනවා ඉතිේ ඒ මානුසිකතයයක්හ කදාගට හදාගතර පස්සේ මිච්ර මැරන කත්තිතිං අහන දෙයක් නෙමම්. මැරැනෙ මැරනවා තමයි. මැරන කටියගේ ීඩියෝස් බැල් හමීති අන්නම් කොහම දුක් කියින්ද මැරෙන්නේ කියන ේ ඔලුවට වැටනවා අර විදිර ර ස්මගන්න ෑ බහම පහස දන්ගලන මේ විදිර කටයතු කරන්නවා ඊට පස දවස ගාන හරියට නික කර අ මැච්චේ ගස් කෝයි හනවාගේ අන්න එකසේ පන්න හයි අදර අන්න හෙට එකේ හටක් ගීල්ලගේ නම්. ද හල කියන ො දියට ස්කයිකත්තියාග න්න ති මහිතන් රපනාා කරන්න කල් ගවගේව ඉන්න කොට ඉතින් කොවිද හැදුනත් නැතත් කොහොමේත ඒ වෙහෙස ඒ පීඩාව අපි තුළට මත්වෙලා එන්න පුළුවන්. ඇති ඔන්න විදිහ අපේ අපායක් අපිවට පිටාව හදාගන්න. අපි විසින්න අපායක් වට පිටාව නිර්මාණය කරගන්න. ඉළඟට අනි පැතර අපපිත්තමූ සමහරවිට ඔ ගෙදර දොරේ කට්ටිය පිළිබඳ. සැක කරනවා එහෙම නැතැඒ ගොල්ල පිළිබඳ යම් කිසිවිදියක වැරදි අදහස කිතරදාගන නැවත 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 ඒකම ප්‍රතිරාව කරනවා ඉති ඒකම ප්‍රතිරාව කරන්න කරන්න මොකද වෙන්නේ දෞසකි ඒ සැක්කේ ඇත්තකම රියලයිසන්න පුළුවන් අරවිදියට ඒ කටයුතු කරනකොට ඒ තැනැත්තාවේ ආකාරයෙන්ම දකිනකොට ඉතිං නැවත 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 කරන කොට. ැක දවසකි කිය ලස්න්න පුුව සාමර සැක කරන්න පටන් ගන්න කොට මේ විදිය ත්වයක් තිවුණන්නේ නැහැ නමුත් සැකේ ඉවරවෙන කකො දස වෙන කොට අන්න ඒ ඇත්තටම සිද්ධ වෙලා. ය විදි වටපිටාවින්න කටය පිබඳ විදිට කටයුතු කරන ගොඩිතිං සෑහෙන අමාරුවකට අපහසුවකට මේ දෙගොල්ලොම ලක්වෙන්න පුළුවන්. ඉතිං මේ කෙනක් හිතාන්න පුළලන් කල්පනා කරන්න පුළලන් එතකොට ඇතටම මේ අපි කිසිම කෙනෙක්ක සැකනොකර මේ විදිර විශ්වාසමතියාගන ඉන්න පුළුවන්ද. මේ විදිර වැඩපිටා ඉන්න කට්ටිය තපිට අහිත පිණිස වැඩ කටිතු කරනවාගේ පේනෝ. ඉලඟට තමන්ගේ පවෙක් ෙන්න්න පුළුවන් ස්වාමි පුරෂ භාරයාාව න්න පුුවන් ඉට වස්සේ වෙන දෙෙන දේවාල් එන්න පුළුවන් ඉති. ඒ වැඩ කටිතු කරනවා පේනෝ. එතකට අපි අන්ද විදියට මේක ඇස්හගෙන ඉන්නවාද කිය ප්‍රශනයක් ක නෙ ම න්න පුළුවන්. ඒක ොඩ අවස්ථාවත් දෙන්න ඒපු දැන් ගෙදර දොරේ වට පිටාවටිය ඔය ෞරුදු ගණනාව තිස්සේ පරීක්ෂා කල ලංකරගත්ත කට්ටිය නෙන්නේ එතට ඒ ගොල්ලෝ පිළිබන්ඳ සැක හිතනාව වෙනුවට ඒගොල්ලෝ පිළිබඳ විශ්වාසයක් තිබ්බට ගැත්තුවක් නෑ විශ්වාසයක් තිල අවස්ථාවක් දෙන්න මෙහෙ මේකක් නෑ කියන අදහසින් කටියයුතු කරන්නතිීන්. කල් බලන්නකොට දවසක සමහරට ඇත්තට එහෙම වැරදක්ර කෙනෙක් නම්. ඔය රහස් කියනඔය එහෙම සංගල තියන්න බෑ. ඒ රගන්න පුලන් ලොයක්කන මේක ඉතින් දවසකෝ ඉටි කොක්කෝම මල්ලදිි කැරල්ලා බිමට වැටනෝ. ඒ වැටිච දවසට විශ්වාසය තියපුගේ නානෙමේ ඇත්තටම පරදින්නේ. විශවාසය තියපුගේ නානෙමේ අභහසුතාවට පත්වන්නේ අරවිදිට වැරද්දක් කරපු කෙනෙක්. එදට අර තමුන් මෙච්චර කාලයක් විශ්වාසින් ශක්තියෙන් ඒ විදිී ඇත ගොඩ නගාගත්තව වට පිටාවක් තියෙනවාන ඒ පිළිබඳ යම්කිසි දික විශ්වාසයක් තියාගෙන කටයුතු කරන්න. ඒගොල්ලො වැරදි දෙයක් කරනවා අඒෙක දවසක දිග හැරිලැයිඒ දිගැහරෙන දවස වෙනකං අවස්ථාවක් ලබාදන පුළුවනන්නේ නැතමකද වවෙන්න අන දිග හරිච දවසව වෙනකං ගොත්තුවින්ට ඕනවා දිග හැරිස දවසට සමහරියට දැනගන්න ලබවෙන්නත් පුළුවන් මෙන්න මේ සැකේ නිසාම තමයි මංම වගේ දෙයක් කරේ. මේ සැකේ නිසාම තමයි මං මේ විදිර කටයතු කරේ කියලනිත් පාර්ශවෙන් චෝදනාවක් කෙල්ල වන්න පුළුවනේ ඒ වෙනුවට අන්න විශ්වාස ඇති බා. ඉ හරි ්‍රస్න చ్ සට ති. හ ాැ ක් හ තන . ප්‍රමෝෂණ එකක් ගන්නත් බ මෙතන පඩිත් මදිිකයක දේන්දල අහවසනකම් කරන වැඩට කරන්න පාවෙලා ඉති ඕකම් ප්‍රතිරාව කර කරින්න්නවා ඉති යෝම් ප්‍රතිරාකර කරන්න කොට මොකද අපේ යථර්ථය බවට පත්ෙන්නේ. නිවාරෙන් එතන පඩි වැඩුවෙන තැනක් නෙමේ අනිවාරෙන් එතන ප්‍රමෝෂන් ලැබෙන තැනක් නෙමේ අනිවාරෙන් එතන හරින වෘතියක් නෙමේ ඒ වෙනුවට කෙනෙක් ඇන්න තම මේ නිවැරදි තැකකිඉන්නන්නේ මෙත අඩුබාධ දවුණනට මටිඉදිරියට යන්න පුළුවන් කියන මත ආධ්‍ය අත්්‍යයාාවගියොත් ඒතැනැදගේ වචන ක්‍රියාවල් පදනම් වෙන්නේ. ඒක මත් ඒම නැත්තුව කෙනෙක්ට උනන්දුවක් අඩු නොත් ඒ රැකි අස්ථානයක් පිළිබඳ ෘතියක් පිළිබඳ. එතොටේ උනන්දුව අඩු බව අපේ වචනයෙන් ක්‍රියාවෙන කටිතු වෙනවනේ. එතොඩ අපි කරනව වැඩේ සාර්ථකව මුළු හදිින් කරන්න අපි යොමු වෙනවා අඩු ඉන්නේ. ඒඒම අපේ අතාර්ථයක් බවට පත්වනක හන දෙයක් නමේ.ට මම මෙතන හොන්දට ජියුණුවෙන කෙනෙක් මෙතන මට රමෝෂන් ලැබෙන තැනක් මෙතන මට හොන්ඳට සැලරක් ලැබෙන තැනක් කිය හිතවිල් අද්දාාගෙන ඉන්දදින ඒදී අදහසකින් ඉන්දිියන සමහරියට වෘතියක්කට කොටු එන්න පුුව. ෘතීන් වලල්ට කොටු වේෙනවා පවල් පසුබිම්වලල්ට කොටු වෙනනවා සම්බන්ධ තාවලට කොටුුව වෙනවා කොටුවනට පස්සපි කල්පනා කරනවා එකකම. මේ ම දැන් කොටුවෙලයි මේක පිටපන්න බෑ සමහරට මේ කෙනෙක් නිසා මේ වගේ දෙයක් නිසා මට මේ විදිහට මේකින් පිටපයින්න බෑ කියලා. බොහොම අඳුරු මාන සිකත්වයක් අරගෙන කටයුතු කරන්නේ යොමුවෙන්න පුළුවන්. නම තැත්තට මේ ඒවාගේ අවස්ථාවක මගේ අදහසනන් තමයි විවේකීව හදවතට ඇමුම් කන්දිල බැලුවොත් සමහරයට හදවතින් තාවකාලි සිතුවිලි ගැන නෙමේ. තාවකාලිකව පාාවේච්ශ අදහසක් නෙමේ. ඒ ි දස ප න හම ද වල් නට හදවති පනි විඩයක් ලැබෙන පලන ම මේ රදදිී සබන්ඳධ ාවක දින්න. මම මේ වැර දිවූරතියක තින්නේ. මය කියලා අන හදවතින් පිවිඩයක් ලැබෙනවාන. ඒක සුදුසු නෑ කියල පනිවිඩයක් ලැබෙනවාන. ඇත්තර ඒකෙන් පිට පයින්න බයවෙ ෝලේ නෑ පිට පැන්නහම්ම අපි ලක අන තුරක් ගන්නවා අද යන පදධතිය මවල් කරන පදතියම කඩාකපපල් කරනවා නොත්. එතන තවදුරටත් රැඳඉන්න බැරි නං ඉතින් මොකද කළ ත්තේ අර්කෙනෙක් කියෙන මොකක්ද මම රැහිරක්ෂා බරගාන කතැල්ලතිය නොම මේ විදිර ෘත්තීන් දමළගහ ඇවිල්ල තියෙනවා මේ විදි කසාද දමළගහ ලැවිල්ලති නොමකද හේතුව තවදුරටත් ඒක කරන්න මට හැකියාවක්ති වුණි නෑ තදුරටත් ඒ සඳහා කාලගත කරන්න මට හැකියාවක්තිව වන්න මගේ හදවත්තයේ පනවිදයට මම හොන්කන් දුන්නා ඒය හුන් කන්දීම තුළින් මම මේ විදිහ වෙනස් ගමනකට යොමුණ වෙන විදිහ දිසානතියකට මම යොමූනා කියල සමහරට කියනවා. ඉතිගේකීම ඇතට අපිට හොඳ දිසාාවකට නිවැරදි දිසාාවකට අඩුමගනේ තැනතා උත්සාහ කල්ලා බලලා තියනවා නිවැරදිසාකට යොම එන්න. ඒට කෙනෙක් ත්හ නොරම ර විදි උත්සාහරන තැත්තා පිළිබන්ද නැගෙටි වදහසක කටයතු කරත් එත නැත්තාර කියන දිෙර මන්ගේ අතර්තම තමයි නැවත නැවත හඩාගන්න. ඒෙනුවට අන කෙනෙක් සමහරියට උත්සාහ කරන්න අර විද ස හ ක නෙක් බව පත් න සිහි දකි නෙක් බට පත්තෙල මන් කැමති දිසාාවකට මේ ජීවිත ගමන අරගඩයන් උත්සාහ කරන. සමහරට මුල්ලදී හුල්ලග ොහොම යනක විදර අනි පත්තරම ම ඇදගන යන්න. නත් අර. යන්න ඕනි ලක්කෙ පිළිබඳ දිසානතියක්තියාග නිදිියොත් ඒ ලක්්‍ය පිළිබඳ අදහසක් තියාගේ නිදිියොත් සමහරයට අවුරුදු කහිපයක් වැඩ කරනකොට අරහුල්ලඟම වෙනස්වෙලා යන්න ඕනේ දිසාාවටම හමන්න පුළුවන්. එවිදියේ වටපිටාවනත් අපි කීආකාරයෙන් අපිට අවශ්‍යාකාරයෙන් පරිවර්තනය වෙනෝ අයකදිගට ඔවිදිට කරගෙන යනකොට. රංගලි ලා මදුරුවගෙනා ප ාලති වානිි එකඒත් දෙන්නේ තුන්දනෙක් විස්සත් තිහක් කපන කොට හොච්චර මාලුවෙන්ද කපන්න නැත්තික පොඩ හිතරන්නක. බොහොම වෙහෙසක් ගන්න ඇතිනෙ පළවෙෙනක්ෙන මරන් දෙවනික්න මරන් අර විදිරෙහි පසුබිමක්තිවූ නැතිකෙනෙක්. නමුත් මරලා 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 මල්ලා අන්තිමට ඒක ජවකැවනට පසමක දනේ. ගන්න මිනිස්සුල් සිය දෙසේ යා සමහර විටය නවා. ගිහිල්ල අන්න මොව දැ ගම ත නි පුදගල. පිරිසම නිකන් අඩ පන වෙලා යටත්වෙලා ඒ දියට මරණයට කැපේනවා. අන්නට ජව කවලති ඒ දිසාට නැවතනැවති යොමු කලති යෝක හරි දිසාාවට වෙත්තුවා වැර දිසාාවට වෙෙත්වා යොමු කරන්න පුළුවන් ශක්තියක් පිවතමයිව කියන්. ඉතින් ඔය කියන කතාව ඇවිදිට අපි හිත්තුව පැත්තුූ සම්පත් අපිට ළඟා වෙනවද ඔයගේ විදිහයටට කප්පුරුකක් යටටද අත්තරම පින්නේ කියලා. මේ මේ ධර්මයට අනුව මේ කියන කතාව හරිද කියල හිතන්න පුළුවන්. නමුත් අපිට මේ ශ්‍රිපිටගේ කියල බැලු හ මේ ඉතිහා සකතා කියෝල බැලු හාම්. ඇතරම මේ ජාවයක් කාන පුළුවන් සවභාවයක් බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියන. ඒ සුමේ දතා පසකතාව ගත්ත තර විදිහයට බුදුරජාණන් වහන්සේෙන ද කින. මේ බුදුන්ගේ ආනු භාවව දකිනෝ මේ විදිර දෙව මිනිසුන් කොමද බුදුරජාණන් වහන්සට මේ විදිර ගෞරව කරන්නේ දෙවි මිනිසුන් කහොමද මේ සාාස්රුන් කෙනෙක් කියලා පුදන්නේ කෙනෙක දකිනෝ මේ බුදුන් කොහොමද මේ දෙවි මිනිසුන්ට පිහිට වෙන්නේ කියලා දකිනෝ. ඒ දකිනකොට කොහෙද ඉන්න අන්න මේ වඩින මාර්ගයේ කොටසක් අරගන ඒ සුද්ධ කරමින් තමයි ඉන්නේ. මේ බුදුන් අඩින මාර්ගය කොටසක් මටත් දෙන්න කියලා සුද්ධ කරන්න ඉල්ලගන්න. ො ුදරම මයින්න්නේ නමුත් ඒක වැඩ කලයිඉවර කරන්න වෙන්නේ නැහැ. අපි තන්කොපඩි මඩ වලක්කගේ දොලක් වගේ ගලාගෙන යන තැනක ඒ වැඩේ කලි ඉවර කරන්න වෙන්නේ නැහ පරසාකසලිවර කරන්න වෙන්නේ බුදුන් වඩිනොවා. එතකොට මේ අනුභාවය දකිමින් මොකද කරන්නේ අන්න කියනවා. මම ඔන්නන් මේ අවස්ථාව මට පුළුවන්ග හත්යෙන් බුදුරජාණන් වහන්සගේ ධර්මය ශක්ෂාත් කරන්න. නමුත් මම. අනාගතේ දවසක බුදුව වවා කියලා අන්නර මඩවලඋඩ දිගවෙනවා. මගේ සරීරිං භාග්‍යයවුතුන් වහන්සේ අත්වා මඩශරීරේ බුදුරජාණන් වහන්සේ ශරීරේ නොගාවේත්වා කියලා අන්න දිගා වෙනවා. දිගාඋනහ මොක දෙන බුදුන් වඩිනවා අන්න ඇඟ උඩ නතර වෙනවා. මැදදී නතරවෙලා කියනවා ම මේ හිටගෙන ඉන්නේ කාගගේවඩද කියලලා අම්ඹලට පේනොද අන්න එකෙන දවසක මෙවිදියට ගෞතම නමින්. බුදදු කෙනෙක් බවට පත්වනවා කියලායි වචනය ප්‍රකාශ කරල නික්මිලා යනවා. අන්නේ විදිට ගත්ත අධිෂ්ඨානයක් තියන. එතොට බෝධි සත්ව කතාහල බැලුවොත් අතපය කැපුුවත් බෙල්ල කැපුවත් අන්න බුදුවනවා කියින් අධිස්ානක් තමයිඉදලතිී. එකට හිත්තකාය වචනය එදිසාවට තමයි යොම් වෙලා ීලතින් තොර මේ කියන කතා කපපුරුකේ ස්වභාව තමයි තියන්ුවේ. තින් නැවත නැවත බොෝකාලයයක්හරු කරලා තමයි බුද්ධත්වේ ක්ෂාත් කරන තියෙෙන. නැවත නැවස බොහෝ කාලයක් විහෙසිලලා තමයි බුද්ධේ ශක්ෂාක කරන තියනෙ නමුත් වෙච්ච හම දුවීමක් පිළිබඳවම බලනගොට අර අදහස ගැම්බුරෙන්ක් තිවිලාතියෙන්. ඉතිම සච්ච පාරමී කියල කෑල්ලක්කයමතිනො ඒ වැහම සමහර විට තිය නොවය වගේ අදහස්. අන එක්තර අවස්ථාාව වටකුරුල්ු පැටිියෙක්දකොද වෙලා ඉඳදලා. අන්න මේ විදිහට පියාබන්න පුළුවන් කාලනේ ඊට කලින් ඔන්න පොඩි පැටියෙක් වෙලා ඉන්න ඉන්නකොේ කලි ෝන යාාව ති ෙනවාගේ ලැවගින්නක් ැවිිලායනො තොට දෙමවපියෝ දෙන්නමකද කරන්න මේ ගින්න දැක්කාම මේ දුමාර දැක්කාහම දෙමවපියෝ දෙන්න නික්මිලායනො පියාමග එලියිටියයනවා. එතොට මේ වටකුරුලු කූඩ ඉන්න මේ කුඩාකුරුලු වැටියා අර ඉදිර බෝධි සත්යෙක් ඇන්න කල්පනා කරනවා මෙන්න මේ ලැවගින්නක් කැලිලයිනවා. ඊළඟටට මගේ දෙමව්පියෝ දෙන්නමාව අතඇරලා මේ විදියට යන්න ගිය . ඒ පාරමිතාවක් පුරන ොමක් කියලද මං මේ විදිර අසරන වෙලා ඉන්නවා ඉඩංඟට මේ විදිර ලැවගන්නක් බුරපුුර ඇවිලමින්න එෙනවා නිළඟට මේ දෙමවපියෝ දෙන්නත් මවා තැරලගියා යම්කිසි මේ ලෝකෙ සත්‍යයක් තිනවාවද අන්නේ සත්‍යානු භාවි බලෙන් ගින්න අවතීවා කිය කියනුම්. ඒතුට යියන්ද සත්ද ගො ඉටක් ඉතුරු කරලලා අතුර ගැහවාගේ ඒ ටික නිවිලා අන්න ඉතුර ටික පත් වෙලාගින්නයන. ඒගේ දේවල් වෙන්න පුළුවන්ද කියන පස්ස නිවතියෙන්නේ ඇති වෙන්න පුළුවන් කියලා. ලබි අදහසර්දාගත්ොත්. නැවත නැවත සත්‍ය වචන කිව්වොත් අන්න සත්‍ය පාරමිතාවක් පුරන්න පුළුවන්. එවිදි හැකියාවත්තියනවා. එතොඩ අර බුද්ධත්ය ළඟා කරගන්න ඔන්න මෙන්න තිවිද්දී. මක දනේ අන්න මාරය වෙල්ලා හොක්කොම වැඩ කටයුතු කරලා පාද කරන්න බැරුණ මන්තිමටකුව කෞද් මේක සාක්කිවෙන්. කෞද කියන්නේ ඔබෝ ඒවාගේ වැඩකට සුදු සුයි කියලා. ඔවාගේ ඔයවාගේ දෙයක් ලාංගා කරගන්න ඔබ සුදුසුයි කියල කවුද කියන්නේ කියලා අන්න විමසට නම් සාකකිකාරෙ කවුරත්නය ඉඳ ප ඔක්මොම හිල්ලා එතවට කියනවාන්න මහාපොලොව සාක්කි කියලා අන්න පොඩ්ඩක් පොලොට කච්ච එකක් දෙනවා. දීගා මොකදන්න අන්නාර ගොඩ නගපු බලේ අ කවපු ජාවය තමයිතන් එන්න මහපොලො සැලිලා මහපොලොව වෙවුලලා මහාපොලොව සාක්කි දෙනවා. තේවාගේ කතාවක් බුදුරජාණන් වහන්සේත් පෙනලා තියනු. තොටේ විශ්වාසෙන් කටතු කළ තියනවා. ඒස්වාසෙන් කටයුතු කල්ලා අන්තිමට බුද්ධත්වය ශක්ෂාත් කරගන. අපිට කියවූ බණදිහා වැැලුවොත් ඒ බණෙත් තියනෝක ඉතින් ලකුසයිසී යේසාකච්ඡාවටත් කිව්වාන්න මොකක්ද අර ප්‍රසන්න හිත්තකින් වැඩකරොත්. විදිට කයි වචනෙන් හිතෙන් ප්‍රසන්න ආකාරෙන් වැඩකරොත් එවිදිහට කටයතු කරොත් එදී පාදුට්ට හිතකින්න මේ ප්‍රසන්න හිතකින් බැලුවොත් අන්න මේ සියලු දේම අපිට ධර්මය කර දෙෙනවා මේ සියලු දේම අපේ යහබත පිණසම් වෙනවා මෙහැම වෙන අපර තැක් දෙයක්ම අප එක්තර්රවිදික ග්ලෑඩ්ගේම එකක් ප්‍රේකරන්න යොදාගන්නම් බොලියයාන කියන විදිහට අන්න මොක්කක් හව දෙයක් වෙනවාද ඒක සවතුට වන්න දෙයක් අපි හයායගන්න කියෙල සඳහන් කරන්න ති ඔහොයන්න හොයන්නමකද වෙන්න අන ඇත්තම මේ වගේ අතර්ථයක් ගැල පි ලයින. දැ අර පුන්නහා මුොදුරුව. අරවිදියට යරාබිකරට යන්න කලින් බුදුරජාණන් වහන්සේ හන ප්‍රශ්වල උත්තරදනීම ගද ආාබිකාරයෝ හරි සෑරයි. ඔබට බැන්නොත් එඇතර බ ආම්දුරෝ කියනවා. අනේ බැන්නට මන හාමුදුරුවණ ගැවවිනෑන ගැහවුවත් යැහ ට මක් ලින් ගැහවි නෑනි. අදලින් හෝ අවිදලින්ගේ හට කමන අතපයි කැපව නෑන අතපයි කැපොත් කමන්න මැරවිනෑනි මැරුවොත් අනේ ඉතින් මැරණයකත් කොච්චරය හපද්ද කියලා කියන දෞක අනි පැත්ත කියලා රාබිකරේට ගයාාලන් පට හිතබානම මිනිස්සු මට බනීද දන්න මේ මිනිසු මට ගහයිද දන්න මට අයිුදුවලින් කපයිද දන්න අතපයි කපයිදන්න මරයිද දන්නඇග හිතාගෙන ගියොත් ඉතිං ඇත්තරම මේ ඒක වෙන්න පුලුව නොත් උන්න හම්දුර හිතාගන අනිප පැත්ත. ට ගලඩ්ගම එකක් තමයි ලේරන්න එතවට අන්න මොකද වෙන්නේ අරාභිකාරය යෝ පන්සීයක් ඒ හාමුදුරන්ගේ පැත්තටා වයි කියලා තමයි අපි ටහනතින් ඇති ඇතවට අන්න ඒ විද්දියේ යතාාර්ථයක් අපිට ගොඩ නගාගන්න පුළුවන් ඇත්තටම. ඉතිමයි කමට හන් වාර්තාහම චීරණකොට අපිට ගොඩා කවෙලාට ඇහෙනවා මෙන්න මේ මේ බැරි බව පදුට්ට හිත නැවත නැවත ප්‍රතිරාව දෙ නවා. ය පිටවන්න බෑ හස්ම දෙකක් අත් බලන්න බෑ අයියෝ සිහිය කැඩුනා කියන වචන ඕන තරඟි අහලති නොනේ. තිය ඒෙවා අහන් 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 අහන්න මොකද එන්නේ ඇත්තරම සිහ පිටවන්න බෑම තමයි. උස්මක් දෙකක්වත් බලන්න බෑම තමයි. ඉති ඒක අපේ යථාර්ථය බවට පත්වනවා. නමුත් අපිට ඒක ප්‍රසාධයක් කරගන්න පුළුවන්නම්. ඔය කියන විදිහයට සුභ පාරම. ලමක් අපිට කරන්න පුළුවන් අන්න ඒක තුළින් නොදැනීම අප අමුත් වුවම ජාවයක් හැවීම බවට පත්වනවා. ්‍යාපීතම ය මේ මෙත්තාචේතෝයිමුක්ති ඒ සූත්‍රයේ තියනවානේ මොකදද අන්න මේ වගේ අදහසකින් මේ වගේ සුබ පරම සෙල්ලමක එන්න කෙනෙක්්ට කවදාවත් ආයුද වසවිස ගිනි වලින් අනතුරක් වන්නව. එහම කිව්හන් කොහොම දෙහෙ වෙන්නේ වසදදිිබවාාධි උපු හම මැරෙන් නැති කෙනෙක් න්නොත් නමුත්න්න කාලයක් තිස්සේ පුරදු කල්ල පුරදු කරල පුරදු කරල කියම ගදද. හරි ආවිධයක් මම බාරගන්නේ නෑ ආවිදෝලිින් මට කරදරයක් වෙන නෑ. ඉළඟට මේ විදියට වසවිසවලින් මට කරදරයක් වෙන නෑ. කියන තත්ත්වයක්ත් තමුන්තුල ගොඩ නගාගෙන තියනවා. ති ඒක ගොඩ නැගිලා ගැ නැිලා ැගිල නැගිල ජව කැවිලාට පස්සේ ඇත්තරම ගින්න හැරිලා යනවා. අ විදිහයටට ආයිුද වදිනනෑ අර විදිට වස විසවලින් මරණයට පත්ෙනිනෑ එවෙනොට වෙන මගේ කරි හාකයන එකක් කැවිල්ල කාලා වූ මැරලයනො නමුත් අර ඉලක්ක කරපු දැනත්තා අන්න අර විදිහයට වස විසවලට ගොදුරුවෙන නෑ ඇති එවිදි මානුසිකත්වය කෙවිදි චින්තාවක් ඇත්තරම අපි තුළ හදාගන්න පුළුවනි නමුත් ඉතින් දවස පුරාවරතින් අනි පැත්තකකි ඉන්නවා නං බෑම කියල කියනවා ඉති බෑම තමයි. ඒයි කියන්න දෙන්න බෑම තමයි. මේ අපා යනවා කියලා කෙනෙක් හිතාගෙන ඉන්නවන අයෝ මැරිල් අපායි අයිද දන්න අපයි අයිද දන්න අපයි අයිද දන්න ඒක හිතාගෙන නො ම අදහසරන තින බුදුරජණ වහසක ුව ිහිල්ල තියෙන දන්න අපයි අපයි ගියාවගේ තමයි. අයි මෙතනනි චුතව ෙනවද කෙලිම් අපාද මත්ව. චොටන්න හිතේ තියෙනවා අමුතුම විදිහේ අපි බිහිලු ආකාරයක් අපි ඉතන යථාර්ථය හන්න මත්තු වෙලා එනම්. ොට අපිතම අඩු පාඩුවේෙනවා නමුත් මේගේ ප්‍රතිපදාවල ටලති නවා සිහිහියත් නෑ කියල කියෙනවා නමුත් ටික ටික සිහ පුරදු කරනවා අ ඒගේක අදහස ගන්න පුළන් මගේ සිහිහය කෙඩෙෙනි නෑ. මම මෙවිදිේ ප්‍රතිපදා කරන මාවකොම දපායන්නේ. කියලා අදහසක් ගත්තොත්න්න අපා යන කර්මතිවුනත් ඒවා වැහිලගි හිල්ල මොකද වෙන්නේ අන්න විශේෂගාමී බවට පත්වෙනවා. ඊනගාමී වෙනෝ වනුවට විශේෂ ගාමී බවට පත් වෙනවා එතට බදුරජාණන් වහන්සේ නොයි එකම පාපකර්මය කරපු බුද්ගලෝ දෙන්නෙක් කින්නවා එක්කම ප්‍රමාණි නමුත් එකෙක් අපා අඇද එක දදිවිය ලෝක යනු කක්ද මේකට හේතුව අන්න හිත තුළිින් අර විදිර අපා යන ජවයක් හදාගත්ත කෙන අපායි යනු එකම පාපකර්මිකල් හි දිවියලෝකයන් ජවයක් හදාගත්ත කෙන දිවිය ලෝකය යනු මෙතකොට අන්න ඒ විදිී අමුතුම උපහසයක් උත් ප්‍රාසයක් මෙන්නම කියන කතාව තුළ තියෙනවා.ට අපේ අතාාර්ථය අපි ටික ටික ඇති කරගන්න. ඒක හිතවිල්ලි වචන ක්‍රියාමට පදනම් වෙලා තමයි ගොුණුවෙන්නේ. එදට කර්මය කියන්නේ තිහෝ වගේ දෙයක්න මේ කලින්කරපු දේවල් තමයි ගැල් පිලායින්නේ ඉති බටගර ලෝක කටිය ඔය වචන ටික දාගන කියනවා. අපි කෙනෙක්්ට කරුණාබර වචන කතාකරොත්. ඒ ගොල්ලොත් අපට කරුණාබර වචන කතාගන්න. අපි කෙනෙට්ට අවශවෙලා පිහිට වඋුණොත්. දදු න්නොත් අන්න අපිට අවශ්‍ය වෙලා දි ඒගල් කල් කවුරුුවරිෙනෙක් ෙල්ල අපිටත් පිට නොම්. අපි මේ විදියට සත්තුූ මැරුවෙන් නැත්තං.න්න අපිටත් මේ විදිී දේවල් එන්නෙ නෑ අපි බොරු කිව්වේ නැත්තාං ඉතිත් මේ විදිර කෙනෙගෙන් බොරුවක් කහලා රැවටෙන් වෙන්න නෑ කිය සඳහන් ඉතින් කොච්චර ො යි බලන්නක මොෝ ජනික කරිදාගන මේ විදිී අදහසක් හිතර නගා ගන්නවා කියන්නේ. මේ විදිර කටයුතු කරනවා කියන්නේ. ඉට පස්සේ තමුන් ටවශ වෘතීන් සඳහා ගමන් කරන්න අන්න මං මේ විදිහයට මේ වෘතියට කැමති කෙනෙක්. මං මේ විදිරා මම මේක මගේ තත්තේ මම ලංඟා කරගන විවරයි කියලා අන්න හිීතිවිලි නැවත නැවතු මුදාහරමින් සමහරයට වූ දායයි පහලවයි තියන්නේ ඉතින් බ කෙනක් මයි ම කිය ඔන්න ඉතින් පටන්ගන්න කියන විදිිය ලෝව ඇටරක්ෂන් ගැනම පලගෙන විඩිය එක කල්ල පටන් ගන්නවා හැම තවරතු පහයක් යනකුට ඇත්ත මේ කිව්වතත්වට ලංවෙලාතියෙන් පුළුවන්. ඉතින් එහේම හිතකාය වචන එක දිසාාවකට මෙහයවන්න අපිට කොච්චරණං ඇතුළතින් සිහයක් තිබිය යුතුද කිලබාන් අපිතමන්න ඇබබැහයක්ක් තියෙන කෙනෙක්කින්නවා. ඇබැහ තියෙන කෙනා හිත නොකල්පන කරනවා මම අද මෙතන ඉඳම් මේ තාක් ම මේ ඇබැහය කරලි නෑ කෙල හිතිවිල්ලක් ගන්න. මුත් මකදවෙන්නේ අන ෙර ොර ප්‍රශනයක් මතුවිච්ච ගම පොඩ්ඩක් හිත කැලඹුණු ගම්බන් රැකිගක් ස්ථානය ප්‍රශ්තියක් මතු ච්ච ගම මොකද ගහන්න ගිල්ලන්න අතන ඇබැහනේ නොතින්. ොට අපේ හිත්තකාය වචන ඇබැහෙන් මිදෙන දිහාාවට වැඩකටිතු වෙනවාද කියලා බැලුවත් පොඩි වෙලාවක් වෙන. වැඩි වෙලාවක් වෙන්නේ වෙන වෙන ඇබැයි ඉදිහවට තමයි. තටාරක් අදහසක් කරගෙන කරන්නයකෙන් අදහසම හිතර ගාගන ඒක පෝෂණය නොකර ඉන්න පුළුවන්න්න. ඒරම ඒන් පපුත්තෙන් කඩල එවලීමම යවාත් කරන්න පුළුවන් ම අපි එහම ක්තියයක් තියුණන කරන ති හරියට උතුරට ගමන් කරන්න ඕන කෙෙනෙ තුරට පියවර දෙගක් ගිහිල්ල දකුණට ගමන් කරන්න ගන්න. ඒ පතරත් ියවර දෙගක් ගිල්ලලා අව නැග ර ගන් කරන්න ගන්න තත් පියවර දෙකතුන ගීල සා දික ගමන්න්න තිේ ම ගේල කදාව අර යන ඉලක්ෙට ගමන් කරන්න හැකිවක් නෑන. මේ හිත කායවාචන මේ විදිරම හෙවන්න නම් ඇතරම අපි තුළ සිහියක් තිබිය යුතුයි. ඒ සිහය තුළින් තමයි අපිටර උුසුදුසු හිටවිලි මතුවෙ ලාවත් ඒවා පෝෂණය නොකර රසු සුභ බැත්ත විතරක් දකිමින් ගමන් කරන්න පුළුවන්මන්. එහෙම ගමන් කරන්න ගමන් කරන්න අමතු මවිදිහ ජවයක් මතුවෙලානවා. ැ මේ සංසාර ගමන එතෙරවෙනවා කියන එක ඇතර මේ තියන අසුබේ බිහා බල බල. මේ තියන නෙගටවිටි දිහා බලබල මේ කරපු පාපකර්ම දිහා බල බල මේ කරපු අපිතම මේ තියෙන අකුසල් දිහා බලබල ගමන් කර යොත් කවදාවත් වරන්න පුලන් දෙයක්න මේ එකක ර නිගටවන්ට කියල බදුරජාන්හස නාාවවෙන්න උඹබලදැන් කොචර ගව ගලව කරද දෝක දන්න තවගොච්චර ගවන්න තිනද දන්න ඉන්ගේ ගොන් ගඩන්න යය කරන්නේ කියල නවා ඇයි ඒකට හේ තුවන්නාර අපි කාපකර්ම ර ගෙවල ඉවර කරන්න ගියොත් අස්සුේ බලන්න ගියොත් ඒක කරලා ඉවරල කරන්න පුලන් වැඩක් නෙේ ඒනිවටම කොදරන්න නර ලේන නැට්ටේම් මුහුද හිදිිනවා. මකක්ද අදහසන්න මගේ දරුවා බරගන්න කියන අදහසින් කරන්න එතවැට වල්ලි පාරකට පෝඩි වතුරටික අපිීතව මේ හැදක්ගේ කයිගෙන ඇති හැම වලි පාරම ගහන්නේින් ඕන අදහසින්ද අන්න මම මේ මුහද හිදිිනවා. අයි සැකයක් සංකාාව මුකුත් නෑ කද ික්ලාවකින් ඇවිල් ඇතරන සක්‍රයායටරත් බලාඉන්න බැරිතැන අන්න ඇවිල්ලා තැටියාව ගොඩ දාර දෙෙන මුහුද හින් දෝලා. ඔන්න විදිේ ගමනක්තියනෙව නඇතුව අන් මෝ කෙලෙස් මෙන්නා සයගේක ඉන්දලලා ඉදල ඉන්දල ඉඳලලා ඕක කවදාව ඉඳලිවර කරන්න බෑ එවෙනට කෙලෙස් නෑසිහයම තමයි තියෙන්නේ කියල ගත්තෝ ඇත්තරම සය කැඩෙන්න්නෙත් නෑ. ත්දහ ැඩෙනවා ැඩෙනනවා අන්න හුමයි බලන්න පුලුවනේ ඔන්න සහ ැඩන කියලා ගත්තොත් ඉදි කවදාවත් පිහිටවන් බලන් සසිහයක් නෙේ යෝක. ඒ වෙනුවට කියනවා අන්න මකදද හරි මගේ සිහිය විස්්වාසයක්ති න ැඩුනෙ නෑ කැඩුනෙ නෑ කිය කියනවා නම් කැඩෙන්ෙ නෑ තමයි කැදෙනවා කියගත්තොත් කැඩෙනවාම තමයි අන්නේ හිතේ නැගෙන අදහස තමයි තිීන්. ඒ සිහිය කියන දේ මනු සත්්‍යය තුළින්ම ලැබිච්ච දෙයක් නමුත් අපි විශ්වාසය ගොඩ නැගෙනකං මේ ප්‍රතිපදාවක් වඩන්න ඕනි. විශ්වාස ගොඩ නැගෙනකං කියලා කියවෙන්න එතන ත විශ්වාසය තියෙනවා නං අනතනග වලයි දවාසතෙන්නම විමුදේ පටන් ගතා හස්සනකොට වැඩ යවරවෙන්නත් පුළුවන් නමුත් අවුදු ාතක්නේ හැත්ත ඇවගියත් කරගන්න බැරිවෙන්නත් පුළුවන් උගදධ හේතුව අන්නර විදියට තමුන්තුල විශ්වාසයක් තියෙනවාද. මේ ප්‍රතිපදාව පිළිබඳ. තමුන්දුල විශවාසයක් තියනවාද කියන ප්‍රශ්නතියෙන් දැක කෙනෙක්ට ප්‍රශ්යක් මතු යන. කොද මේ සද්ධාවෙන් මේ වගේ දෙයක් ශක්ෂාත් කරන්න. මේ විදිට ප්‍රඥාවන්තයන්ට සුදු ධර්මයයක් කොහොමද මේ විදිර සදධාවෙන් කෙනෙක් එවිදිර මුකුද්ධන්නේ නැතුව හරිරරිනික අන්දෙක් වගේ ිහිල්ල ධර්මය ශක්ෂත් කරන්නේ කොහොමද කියලා කෙනෙක්ට හිතෙන්න්න පුළුව. මු තෝය ඔය දෙ පැත්ත තමයි කියන්නේ සද්ධාව වැඩ කරන්නේ අර විදිහට අහිංසක මනක්තියන කෙනෙක්. ඒම නැතුව නිකං බෝම ගොහිති විලි ගොඩ නගාගෙන අරකෝහොමද මේක කොහොමද මේ විදිර පෙනේ ද අර විදිර පෙනේද කියලා පරීක්ෂා කරන කට්ටියට ඒ විදිහ ඒවා වැඩ කර න්නේෙනෑ ඒකම නිසාදකොයද සමහරවිට අන්නාර බුදුරජාණන් වහන්සේ ආරය පුද්ගලයන් පිළිබඳද කියන කොට සොවාන් කෙනටත් යට තව දෙන්නෙක් පෙන නවා. ඒ දෙන්න ගැන කොටස් දෙකට දාලා කිය නවා එක්ෙනෙක් ප්‍රඥාව. කෙක්රවිදි හිතමින් කල්පනා කරම යන කෙනෙක් තව කෙනෙක් අ බුදුන් කෙරෙහි ධර්මය කෙරෙහි සංඝා කරෙහි විශ්වා සිතියාගන යන කෙනෙක් නමුත් දෙන්න මේම මතත්තේ තන්තිමට ළඟාාවෙනවා කියල සඳහන් කරනවා අරවිදි රහිංසක මනසක් අරවිදිට බුදුන් කෙරෙහි සද්ධාවතියාගන මගේ සිහය කැඩෙන්නක වන අන්න බුදුන් කරහි සද්ධාවක් තියාගෙන මට මේ කෙලෙස්වලින් ප්‍රහාරයක් කෙල්ල වෙන්න යක වන අන් ඒවාගේ කෙනෙක් කුත් අර පාරම ගමන් කරනවා. අච්චර හිතල කල්පනා කල පෙට්‍රල් පුච්ගන ගන්න එක සමහරවිට අරපාරෙම යානො දෙන්නම් තිය දෙන්න ගැන සන්ධාහන තියන ොක්ද මේ දෙන්නටම පොදදු දේවල් අපි කල්පන ක ැලුවත් මෙන්න මෙහම පොද්දු දේවල්ඩික් කියනවා පලවවෙනි දේතමයි මේ දෙන්නම මේ සද්ධානසාරරි දම්මානසාර කියන දෙන්නම නිවැරිදිතාවයකන්න නියාම ධර්මයට වැසගෙන තියනවා. අයි කවදාවත් වාරදින්න හැකිියාවක් නෑ හිලාට කියන මේ ප්‍රථජජාන භූමිය ඉක් මෝල ආරය භූමියයට බැසගෙන තියනොම්. හිලාට අපායට නියතවෙන්න කර්ම කරන්න බෑ මේගොල්ල දෙන්නට. ඒගේම මරණයට පත්වෙෙෙනෙ නෑ සෝවාන් ොයි කිය සඳහන් කරන්නම්. මරණයට පත්වෙ නෑ සෝ අන්න්න ොවයි කිය සඳහන් කරනවා. හිල්ලාටි කියනෝම් එ ඉන්්‍රිය මට්ටමකට මේ ප්‍රතිපදාව වඩාගෙන තියනො දෙන්නම. තො ඉන්ද්‍රිය මට්ටම කියන්නෙම කල්ද අන්නර. හ සතියේ ෆ්ලෝස් ටේට් එක කියලා. ඒ වමගදද එතකොට දැන් අපි දාදමු. ඔන්න දැන්හොඳ අපිතමු ක්‍රීඩකික් ඒ ක්‍රීඩකයා මේ ක්‍රීඩාව කරලා 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 අේ පිටියට බැස්සට පස්සේ යාට ත හිතන්න කල්පනා කරන්න දෙයක් නෑ එයාර ගේමගේ තමයින්නේ. අන මුළු හදින්මඒ ක්‍රීඩාවේ තමයි ඉන්න. දොට සම්හරවිට මේ පන්දුව එහමහේ යොමුවෙන්න කලින් එයාට හැඟීමක්යනවා මෙ මේ දිසාවට තමයි මේ පන්දුු ඊලාට ගමන් කරන්න කියෙයා එඇත්තට පිවර දෙගතුනක් අරගනත්තිවරයි පන්දුු යනකොඩ හරිරනිකං අය ප්‍රතිවාදී ක්‍රීඩගියගේ මනස කියෝනව වගේ එපාමණකටඒ ක්‍රීඩාව ප්‍රගුණ කල්ලා තියෙනවා දැම් මේ ගත්තනං යන්න මේ දිහාාවට තමයි ඒ කියලා ප්‍රගුණ කලා තියනවාම් තොන්නවාගේ කක් කියයන් එඇත නවත නවත නඇත සහ පුරදු කරල තියෙනවා අර විදියට තෙල් දාරාවක් ගලාගෙන අනවාගේ නොක් කැඩෙන සිහියයක් නොක කඩෙන් සසිහ කියයන්වාද කඩෙන් නෑගේ අදහසින් අරන්ති නැතුමේ කෙඩෙනනවාගෙන එකනෙමේ එමටඇත් නොකෙඩෙන් සිහියන්න ෑනේ ආනන්දහාමුදුරෝත් කියීනවානේ මගෙත් සිහිය පොඩ්ඩ හෙමේ ුනා කියල ඒ වෙනුවට මෙයා අන්න කැඩෙෙන් නෑ වගේ කටිතු කරනවා කැඩන හකින් වගේ ටෙත්තු කන්නවා. සසිිය කැඩුුණට අන්නර විදිහයේ කණගාඩුවීමක් සිහිය නැතිලාගයාාගේලා විලාපනැගීමක් හිතතුලින් මතුවවෙන්න කියන දේතැමයි ඔයි කියන්. තොට එන්නේ වගේ දුරක්රග තියන එවනතම බයිසිකලේගක වගේන්න බයිසිකලේ හැඩ්ලේ අතර් යනගාන්ට බයිසිකලේ ප්‍රගුණ කරලා තියනවා. තිඔන්න වගේ තත්ත්යක් මේ දෙන්න තුළම තියෙනවා කියල සඳහන් කරන්නවා. එයාගේ මර. අර විදදිිෂ ප්‍රඥාව පෙරඩු කරගෙන යන කෙනා මෙෙන විදිහට ධර්මයයම් පමණකට සාක්ෂාත් කරගන තියනො අධදැකල තියනෝ තමමුන්තුලින් යනිත්‍ය දුක්හ අනාත්ම කියීන දේවල් තමුන් තුලින් අදදැකල තියෙනු අනිත් කෙනා එහෙම අත්දැකීමකුත් නෑ එහෙම අත්දැකලත්නෑ එයාට තියෙන්නේ අන තථගතයන් කෙරී සද්ධාවක්තියනෝ ප්‍රේමයක් තියෙන හොමද මේදන්න අන්තිමට එකම ලක්කහිටේ යන්නන්නේ කිළිගත්තොත් අන්න අර කියන කතාව තම ොතනති අ හිතලලා හිතල කල්පනා කරන මෙහම වෙන්නිකෝද ම මේ විදිර කටිතු කකරොත් කිය කිය අන්න විදිහට සැකකර කරන්නවෙනුවට අන විශ්වාසයක් ගොඩ නගාගත්ත කෙනෙක් නොදැනීම ඒ ඉලක්කෙට යන්. චොන්නය විශ්වාසය අපි ටත්තියනවාවනම් ඒ ඇත්තටම චර අපහසු දෙයක් නෙමි. විදි උදේටන්ගත අවත්ස වනට කල්ලිවර කරන්න පුළුවන් නොමුත් අපි නවත නැවත සැක හිතනවා නැවත නැවත කනගාටුවන නැවත නැවත විලාපතියන නැවත නැවතව ඉදිහට කමටහනවාවර්තා ග හල්ලා ඉදිරි ඉදිරිපත් කනමනාදහසන්දන්න මට මේ විදියට සිහය කැඩුණා මේක පිළිබඳ මට සැකයි ප්‍රශ්නයක් නොවැස් වතේෝ යොදධන වචනටික දිහා වැල්ල මතේර න ැකයක් තමයි මේ ප්‍රකාශ කරන්න කියලා මුත් සැකයක් නැත්තං අර විදි සී කැඩනෙ එකක් නෙමයි කියල ගත්තන. උපදිීනොකොටම ම නිවන්දැකල දීන කි ගත්තන නක්තරම එතන වැඩේවර ්‍රවිදියට බ්‍රහතන් වහන්සේ කනෙක් වගේ වැඩ කටයුතු කරන්න. අන්න සිීට් එක යන්න ලෝ ඇටරක්ෂන් එක අන්න මැනිිෆස්ටි රහතන් වහන්සේ කෙනෙක් වගේ ඉතාගෙන වැඩටයුතු කරන්න. හිතා ට ක ක න ද අතරේ. ඒ විදිහ විශ්වාසයක් තමයි මේ පිරිස අර විදියට දවස් හතක් ඇතුළත ලංකරගත්තා කිය කියන්න. එක කිච්චර අමාරුණෑ දැව කියන විදිහර දෑන් අර බට ඉර ලෝක සඳහන් කරන විදිට තමුණට අවශය ඉලක්ක පිළිබන්ධ ගමනක්නේ තියන්නේ එතකට නර්ක දිසාවේ වෙනුවට නරග දිසාාවට ඉලක්යක් අදනො වෙනවට හොඳද දිසාාවට ඉලක්යක් අදනවා. නැ මේ ධර්මය තුළින් වවැනිමමුකද මේ තුළින් වෙන්නමමුකක්ද මේ ප්‍රතිපදාව වඩන්නන කොට වෙන්න මොකක්ද අන්න මේ හොඳත් නාරකාත් දෙකමන නැති දිසාාවකට තමයි මේ ලක්කේ එල්ල වෙන්න දැර උග්ග ගහපති කතාව සඳහන්න නවා මේ බුදුරජාණන් වහන්ස වාලි කරගන මෙ මේ විදීයක් නැවත නැවතති කිය නොමකක්ද කියන්නේ මනාව දයිල් ලබතේ මනාප ම මේ විදිට කැමති දෙයක් මනප දෙයක් දන්දීලා මනාව දෙයක් ලබනවා ඒ දරජ න මගේ දුරජන් හසන් හතියන අන්නඒ එක නිසාම මෙන්න භාගතුන් වහන්ස මෙන්න හොඳ මම කෑමැතිීම හලෙ බත් පිළිගන්න සෙක්වා ආයකත් බාරගන්න ටැසගේෙන මෙන්න ම කැමැතිීම ව්‍යන්ජන පිළිගන්න සේක්වා ම හරි ැති ර මස්ස වලට මෙෙන්න්න භාගතුන් හන්සකිිලා ඒකත් පිළිගන්නන ට ොහෝමහොෝම සී සලුව අනම් මන ඔක්කෝමොදීල කියයනවා නැවත නැවත පතිරාව කරන්න මෙන්න මේ මනප දයි ලබතේ මනනාප. කැමති දෙයක් දීලා කැමැති දෙයක් ලබනවා කිය අදහස මම බහන්සේෙන් දරගෙන තියනවා කීක තම යක දෙෙන්නේ ඉඩස දීලකොෝ මරි අවරුදුද කීපේක පස්සර වෙන්නනති තැනැත්තා මරණයට පත්වනම්. මරණයට පත්වෙලා ඊට පස්සේ දැන්වන්න උග්ග කියලා දේව පුත්‍රයෙක්. දැන්වන්න බුදුරජාණන් වහන්සේ සමී පපටේ නවා. බුදුරජාණන් වහන්සේ අර තරම පොටිනික උත්ප්‍රාසය වගේකුත් න විීලෝකුත්තග මේ දෙවපුත්‍රය උඹගේ අදහස හැටියට උුණාද කියල විමසා සිටිනවා මේ දිහැත්ත කිය කියනෙවම දන්දුන්නේ දවස්සල තරේ අදහස හැටියටම උුණනාද කියල තමයි මේ අහන්න එතවට මොනවාද මේ දන්දුන්නේ අන්න මම මේ බත්වල්ල කැමති මේ වගේ රසබත්වල්ට අන්න ඒක ලබල මනාප දෙයක් එක දීල ම මනාපදයක් ලබනු මේ ජදර වයන්ජන වලට කැමතිඒ එක දීල ම මනාපදයක් ලබනවා කිය කිය ඔන්න හොම ොම ොම හොම කී කියන දෙන්න එතවට මේ දෙවෝ කුත්්‍රයා කියනවා අන්න මේ ඔවභාග්‍යතුන් වහන්ස මගේ අදහස්ස හිත්තුූ අයරින් සිද්ධ වුණනාා නමුත් මේ කොයි දීව ලෝක ඉඳලල්ද කියලා ඇවිල්ලා ඇහුවොත් මේ කතා කරන්නේ මේ නාගමී දිව්‍ය ලෝග කර ඉඳලතම ඇවිල්ල කතා කරන්න එතු රරවිදියට බත්. යන්ජන කසී සලු තියන දැනක් ගැන නෙමේ මේ කියන්නේ එතොට මේ ලා දීපුදේ ඒම ලැබෙනවා කියන අද හසක් නෙමේ මෙතන තියනේ තමුන් මනාප දෙයක් දීලා අන මනාපදයක් ලබන තොර මේගේ මනනාපති විරතින්නේ කොහටද අන්නර විදිහට මේ හොඳ නරක්ක දිහාාවට නෙේ ඒ වෙනුවට අන්න මුකුත් නැති දිහාාවකට ස්තැන දිහාාවට තමයි මනාපිතිී ලති ස්තැන දිහාාවට මන අපේ ලැබි තියනවා. එඉති බුදුරජාණන් වහන්සේවාමකි කියන එසේ භගතුන් වහස මගේ හිතේ අයගෙන් සිද්ධ වුණා ගන නිවන තම ල්ක්ක කල තිවිලතිීන් අර විදියට හොඳ නාරක දෙකෙම්මි වත්වෙලා අන්න මේ නිවන දිහාවට එ තොහොද සිවල නර් සිතතුවවිලි දෙෙෙන්ම වවත් වෙලා මේ හිත්තවිලි අරතිනෙන හිස්තන දිාවවට. එහමනත හොද සද්ද නර්ක සබ්ද කියන දෙකෙන් වත්වෙලා නිහඩේ හඳ දිහාවට තමයි ඉලක්ක තිවර ඉදි ඒ ඉලක්කේ ඒ මනාපේ හිත තුළ මතු කරගන කටයුතු කල තියෙනවා ඇති ගන්න අනාගාමී ලෝක ගිල් ඇවිල්ල කියනවා එසේ භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහස කියපු විදිහට වචනය සිද්ධ වුණා මෙ විදිර මනාප දෙයක් ගන්දීලා මගේ හිතේ මනාපය ආකාරෙන් මම දෙයක් ලැබුව හෙලා ප්‍රකාශ කරනු තොඩ ඒ දිහේ නනාපයක් අපිට පිහිටෝ ත්තන. ඇත්‍රම වශ්නන් අරවිදිහයට තමුන්ගේ ජීවිත ගොඩනනා ගනයක් ගැගනීම සඳහා. රැකි රක්ෂයි ලක්ක ශක්ෂාත් කරගැනීම සඳහා. මේක එල්ල කරන්නත් පුළුවන්. නෞ මේ ප්‍රතිපාක්තුලින් මේ බුද්දු කෙනෙක් පහල වෙලා පෙන්නල දෙෙන ඒතනනි මිහාගේපු ගමනක්තිය මුකුත් තිලක්යක් නැතිදසාාවටක හැරෝපු ගම මකොද වෙන්නේ අන්න මේ සංසාර ගමනින් වැඩේ කෙලවරයි. මේ සංසාර ගැටලුව කෙලවරයි. නැවදුරටත් අන්න දුකක් කියන එකක් මේ හිතට නැගෙන් නැති දිසාවටනක් මේ ජාවය හාරවන්න පුළුවනි. අන්නේ හැරවීම පිළිබඳ ප්‍රතිපදාවක්ත් තම අපි මේ ි ටික කරන්න එකොට සිහ පිහිටෝ ගන පිටෝග ඉන්න කොට ික ටි ත්සාහ කරන්නකොට මුලින් අර උස්මට ලාක කල්ලා ඇල්ලුවටමොකද ටිටිකේ කාරමුණකවත් පිහිටන් ඇති හිතක්නෙ. තිය එක අරමුණකවත් රැඳෙන්න්නේ නැති ඔසිියලු මාරමුණ ොහේ නිකං ගලාගනය නොවාගේ මේකක්වත් අල්ලගන්න ස්වභාවේ ටික ටික අඩුවන දැන දත් ටි ටිකේව එහෙම්මෙෙන් අල්ලගන්නවා නමුත් සාපේක්ෂවා අඩුයි ඒ අඩුවීමම තුළින් 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 මොද වෙන්නේ අන ඉලක්කෙ තියෙන්නේෙ කිසිවක් අල්ල නොගැනීමේ දිසාාවකට කිසිකට මනාපයක් නැති දිසාාවකට තම ඉක්කෙතිෙන් කිසිවට මනාපයක් නැති දිසාාව කර වුණ තර ජය හදාගෙන හදාගනයන් කරුම් ොන න්න දවසක හිත ඒ අරමුණක් අත හැරයා තවාරමුණකට පැන්ඩෙි නෑ ඒ රම අදරමුණක් අත හැරයා තවාරමුණකට පැන්නෙ නෑ ඒවෙනුවට හඳ සදාකාලික නිහන්ඬ බවකට නිහන්ඩේ හඬකට පත්ව සදාකාලික සාමයකට පත්ව සදාකාලික නිවීමකට පත්ව නවීමක් කියලක් කරගන ගපු පිරිසක් තමයි මේ ඇවිල්ල කියන්නේ බොහන්ස තමයි නියම බුදු. බහන්ස තමයි නම ස්්‍රෘන් වහන්ේ වහන්සේ තමයි මේ විදි සිංහෙක්ගේ මෙනේ බියජනකාරමුණු ප්‍රහණය කරනයි දිය අපිට කියලා දුන්නේ කියලා හන තමන්ගේ හිතතු ලිං බදුන් දැකලා අරවිදිර සදාකාලිකන වීමක් ලංකරගන ඇවිල්ල ප්‍රසන්සාාවත් කරනම්. ඇවිල්ලා තමන්ගේ තත්තේ පිබන් අපප්ඩේට් එකක් බුදුරජාන් වහසේ දිලලාෑනො තින් මේ ආහපු බනත්. අපි බලමු අපිටත් මෙන්න මේ විදිී නිවීමක් සඳහාම ඉලක්ක කරගන්න ඒතුවාසනේවා කියලා ප්‍රාත්ථනා කර සාධසාසා එහම නම් ඇස්වාමින් වහන්ස ඒ ධර්ම අධර්ම දේශනාව සහමීදය ධර්ම දේශනනා මාආලාාව පිළිබඳව මහරි කාටහරි ගැටලු අත්තිෙනනම් ඉතා හො ධර්ම දේශනාවඒ සබද ගැටලු තිරනම් අපි අ ස්ස ජිපත්ව පුළුවන්ද මන अ වැඩහරන්න जाति माता තන්रස්ම වහන්සर අදදේශනාව සම්බන්धඒ අපි යම් දෙයක් කරනකොට ඒක ගැන हරියට පॉසිिटिव ंिंग වගේ ඒ ඒ हरियाනවා කියන අදහස ඉදිරියට යාගන්න කියලා නේදස්වා මනිහන් අදහස් කරේ පොලියානා හිතරනඟ ගන්නක බ්ලඩ් ගේෙ එකක් බ්ලේ කරන නතන් සුබ් පාරම සෙල්ල මක් කියලා ලොකු සොන්හන් යාල්ල තිෙන් වචන අදාලා තියනවා ඉතින් ඒක තමයි සිහිය වනත් සිහ කැඩුනා කියලා අපි දුක්ක නොව එුවට එතනින් හාට මේ මම හික්මන්නේ කොහමද අපිතම සද්කට කියන සද්කට ගිය බවාමින් සහය කැඩෙනවාද. පන නති කැඩෙ ෑ කිය අදහසක් ගත්තන අන සද් දෙකට ගියත් හිටවිල්ලකට ගියත් කැඩෙෙන් නෑ තමයි රෙවුණට අපිය අයියෝ කැඩුන හස්ම දෙක් අතර දෙපාර පිට ගියා කියන්න ගත්තො තින් කවදාවත් කරන්න පුළුව වැඩක් නෙමේ ඒක හවෙනුවට අන්න සුබවාදී අදහසකින් පොසිටියව් අදහසකින් බලන ඒක එක පැත්තරට බලන්න පුළුවන් නිියන නිව දිාවට එල් කල බලන්නත් පුළුවන් තමන් රැකි ක්ෂාවල දියුණු දිහාවට එල් කල බලන්නත් පුල. ඇති මේ ප්‍රතිපදාව මේ ශාසනයක් මේ බුදුන් පහලෙලා තියන එලායන්න අපිට අවස්ථා තියන නිවන දිහාාවට එක එල්ල කල්ලා බලන් තේවගේ අදහසක් තමයි තිවුණේ මි වවන්ස එතකොට මට අද ඇතට මේ ඒක හරිතම තේරුම් ගිය සත්තිය කියන එක සීනයදු තෙල්දාරාවක් වගේ ඒ විදිහයට සුම්ටව ගලන එකක් කියලා මට ඒක තේරෙන් ඇතුව කලින් තිබුණේ සතිය කියන එක කොච්චර තිබනත් පොඩි වෙලාවකට හරි තිමත්වෙනවා අපි දන්නවා ආය සතිමත් වෙනවා නොදන්නවා එහෙමන යන්නේ දැන් අද මට දැ තේරුම්ගේ පවිදිහයට ඒකට අපි කම්පා වෙන්නේ අපි දන්නවා සතිමත් වනා කියලා ආය සතිමත් වෙලා යනවා එහෙමනං ඒක අරවිදියට එකට ගලාගෙන යන ධාරාවක් කියන් පුළුවන්ද. හූසිය කැඩෙන්නෑෙළ ිතටදා දරාගත්තන හරි කඩෙන්නෑ ගොන ක ඩෙන්ෙමන ඇතම ඇවා කියනකං ඉතින් ප්‍රතිපදාවත් තියනස්ුදාම් ඉන් වහන්සේ එතකොට අප හැම ජීවිතය හැම වැඩකදම අනිත්‍ය කියනක බලාපොරොත්යෙන් ඉන්නවා ඕනම දෙයක් එහෙම දෙයකුත් අපේ හිතේ තියෙනවා ඒක පිළිගණ්ඩ රැස්ෙන්ලා ඉන්න මනසක් සමාප පුරුදු කරලාතිෙන් එතකොට මේකත් දෙක් දෙවිදියක් නදක න අපිට ඒක ඇන්නේ මුලදී ඔය විදිහයට අනිත්‍යයි ඒවිදි මෙනේ කිරීමක්. එක්ක ගන්න පුළුවනි නමුත් අපිත එන කිසි දෙයක් පිළිබන්ධ දෙන සක් අපි හිත්ත තුළ නැත්තං. ඒගෙ අනිත්්‍යේ නියම ස්ොභවෙෙන. නමුත් වෙනසක් මතුවිච මන් තමයි නිත්‍යය ස්වභාවයක් එක්ක තමයි අපිට කැලඹීමක් හිතෙන්නේ. දේ වෙනුවට අර මුල්කාලේ අර්හෙම නිත්‍යය අනිත්‍යයි කියලා අරගන්න පුළුවන්. නමුත් සිහියෙන් ඉන්න පුලුවන් කියන්නෙම අනිත්්‍යය නෙ බැසගත් අනිත්ත්‍යයකද යොමුවෙලා තියන. අපි කහොම දෙක හිටවිල්ලක් ආපු ගමන් ඒකට එරෙහිව චෝද නා නත්තා ඒක බැනල බදාගනි නැතුව ඒකට යන දෙන්න බෑණ අපිට හිතට තේක හිතල කරන දෙයක් නෙම ඒක ඇත්තරම ඉබේම ටික ටික වර්ධනය වෙන ගුණේයක් තියෙන්නේ ඇති නමු තර විදිී අදහ කරගන කරගෙනෙට ඇතරම් පහසුයි අපි මම තාම නිත්‍යයි කියලා දේවල් අල්ල ගෙනනින්න නිසා තම එතකට යමක් අනි. ජීවිතයේ සාමාන්‍ය දෙයක් අනිත්‍යය වනත් ඒකට සැලෙනවනං ඒ කියන්නේ තවම අපි නිිත්‍යයි කියලා අල්ලන් ඉන්න හින්දා. ගන අරදැන් අපි මේ අනිත්‍යයි කියලාර මෙනිහි කිරීම නමේ එතනි ආගියබ ලොකු ගැඹුරක් තියෙන අන කියන කතාවේ ඇතවට අ අපිටන්නේ නිකං අනිත්තික එකේ තර අගාගැන ඉන්නෝන කියන අදසතියෙන්සිහයනම් ම මේ සිහියෙන් ඉන්නවා කියන තුන්වැෙන පුද්ගලෙක්ගේ නිරක්ෂණය කරන්න ඕන කියන දහසක්තමයිතයනේ. නමුත් ඒක මුල් කාලේ. ඉන්තිිකටික යනකොට අන්න අනිත්‍යනං බැසගත් නනි සෝභාව කෝමදකදකි යන හිත්තේ ඉස්ර තරන් දේව ල්ගෙන දැඟලල්ලක් නෑ. ඒකතම අපිට බැස්සගත්්‍යය අනිත්ස සෝභාාවේ. විදිහර පෙන්න්න පුලන් එලාටසි සිහියෙන් ඉන්නවා ඉන්නවා කියල වෙනම හැඟීමක්. රස්තැගීමක් මතු නෙ නෑ දැන්යි කලින් වාර්තාවලත් කියවනේ මොකද්දෝ වනාා මම ඒකත් එක් ඉන්දිය කියලත් විස්්වාසඇ තියෙන නමුත් වෙච්ච දෙයක් මේක වනා කියල දෙයක් ප්‍රකාශ කරන්න බෑ කියලා එතු ඒක තමයි නියම මසිහය ට අතනින් තමයි පටන් ගන්න ඉතින් ටික ටික උත්සා කරල බලන්න ඕනේස්ඕෝ එමනම් ස්වාමීන් වහන්ස අපි අධිනේ වැලසතහන වි කලත් පශස ති න ඉදිරිපත් කරන්නුතුල සමාවවෙන්න එමනම් අදදිනය වැලසහන අවසන් කිරීමට වහන්සේ වන්දන කිරීමට මංගු පාල අංකල්ට ආරතනකුණ පොලන්කරන ස්වාමෙන් වශස වදනා කිරීමට හොදයි සාදුූ සාදු සා පෝකා ස්වන්දාමි භන්තයේසකය හන්තු මයාකතම්පු්ඥන් සාමිනා අනුමෝදී තබ්බං සාසා අනු සාමිනා කතම්පුඥන් මයිහන්දාා තබං සාදු අනෝදී ත ස්සාාදු සාදු අනුමෝදාමී ඕකාස දවාරත්‍රන කතන් සබ්බං අච්චයන් කමතමේ බන්තේමමිමිත ඕකාසකමාමි බන්තේ තු දුතියම්පි ඕකාස වන්දාාමි බන්තයේ යකී හොන්තු අතියම්පි ඕකාස වන්දාාමි බන්චී කී හොන්තු. අබිවාද සිලිස නිච්චංන් වදදාාපචාහිනෝ චතාාරෝ ධම්මාවර් දන්තියේ ආයු වන්නෝ සුකම්බලන් අයරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේමච අතෝ නිපාන සම්පත්ති මිනාතයේ සමිජ්ජතෝ සාදුූ සාදු සා. සීලවන් තංගුණවන් තම් ප්ඥ එෙත්තන් අනුත්තරං දුල්ලබේන මයාලත් දන් පසිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදිතේරානං ආගතම් පටිපාටයා සදා සීලන්දායාවා සංබුද්ධපුතන් නමාමාං සාදු සා ස සොපත්ේවත් හැම දෙෙනට තෙරවශල.